මුළු ජීවිතේම අභියෝගයක් වූ කලෙහි ඒ දෙස උපේක්ෂාවෙන් බලා අභියෝග වලට අභියෝග කළ හැකි උත්කෘෂ්ඨ මිනිසුන් තාම තපාතරේ ජීවත් වෙනවා. අද කතානායකයා එවන් පුරුෂයෙක්. එක්තරා අවධියකදී තමන්ගේ ජීවිකාව සරිකරගනුවස් විවිධ වෘත්තීන් වල නියැලුණු එතුමා එතුමන්ගේ ඉරණමේ හැටියට එතුමාගේ අවසන් ගමනාන්තය බවට පරිවර්තනය වන්නේ ප්‍රතිභාපූර්ණ රූපන වේදියෙක් ලෙස රටත් ලෝකයත් හඳුනා ගැනීමත් එක. පවුඩර් නනු සංස්කෘතියේ රිදී තිර ආධිපත්‍ය දූලිකල නලු පොඩි විජේ. රංග ඉංගිතය දේහධාරීත්වයට වඩා පෞර්ෂවත් කළ සිනේ භාව පූර්ණිකයා වීව් කමෙන්ටු සිල්ලර ප්‍රතිරූප දියාරු භාවයෙන් මනස් මස්තක කරන යුගයක ශෛලමය වන් නලු පුරාවෘත්තිකයා අමරසිරි කලන්සූරිය ප්‍රධාන නළු කාර්යයේ පුස්පෙන්ටසියන්හි සුනු විසුනු කාර්යා ඔහු අප්‍රතිහත ධෛර්යයේ මහා කුලගැන්වුමයි ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදි. අද සියපත් පොකුර අර්ථාන්විත කරන්නට අපේ ආරාධනේ ප්‍රතිභාපූර්ණ රංගතර අමරසිරි කලන්සූරිය මැතිතුමාට. අයිබෝවන් මොහොම ආදරෙන් පිළිගන්න. ඔබතුමාගේ ජීවිත කතාව සිනමාව තුළ ඔබතුමාගේ කාර්යභාරය පිළිබඳව අපි අද විමසා බලන්නට සූදානම් අපේ වැඩසටහන තුළ. ඒ වගේම අපේ වැඩසටහන වඩාත් විචිත්‍රවත් කරනවා සපේ ආරාධනේ ගායන ශිල්පීන් ශිල්පිනයන් කීපපලක් වගේම අදත් පුරුදු පරිදි සප්ත සුරදායකත්වය ලබා දෙන්නට විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාදි වෘන්දේ අපත් එක්ක එකතු වන බව අපි තාම සතුටින් සිහිපත් කරනවා. කලන්සූරි මහත්මයා, මම ආරම්භයේදී කිව්වා ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ රැකියාවල වෘත්තීන්වල නියැලීලා අවසානයේදී මුළු රටම ඔබව හඳුනගන්නේ බොහොම දක්ෂ රූපන වේදියෙක් හැටියට. මේ නළුවා එමත් නැත්නම් ඔබතුමා ජීවිතේ එක් කාලයක ඔබතුමාගේ වෘත්තීය බවට පරිවර්තනය කරගන්න නළුකම පිළිපදව කොයිතරම් තෘප්තිමත්ද මේ වෙනකොට ඔබතුමා? අත්වසින්ම මමයි සන්තෝෂයෙන් ඉන්න මිනිස්සෙක්. කියන්නේ මං ජීවිතේ මං හිතන්නේ මං විතර සන්තෝෂෙච්ච මිනිස්සෙක් ඉන්නවද කියලා මට නිකන් හිතෙනවා. වලාගේ ඒ තරම් මම මට තියෙන ලොකු අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ වගේ මම ඒ අත්දැකීම් තමයි මගේ ජීවිතේ සාර්ථක කළේ. එකම සිංහල සිනමාවට මම දායකත්වය ලබා දෙන්න මට ගොඩාක් උදව් වුණේ මගේ අද්දකීම්. ඉතින් අය අද්දකීම් මට කිව්වොත්ම ඔබතුමී විශ්වාස කරන්නේ නැහැ මේ මනුස්සයා ජීවත් වෙනවාටදී නේද කියන ඒ තරම් භයානක අද්දකීම් මම වෙනව එව්වා. ඒ අද්දකීම් තමයි මම ගොඩාක් දුරට සිනමාවට මට හරි ප්‍රයෝජනෙ වුණා. මං සිනමාව පාවිච්චි කරුවා. සිනමාවේ ප්‍රේක්ෂකයෝ අන්ධ මන්ද වුණා. මගේ පමණ සම්මාන සමහර හැඟීම් බර රචිත නිර්මාණ කරන අවස්ථාවලදී මේ කොහොම කොටිම කියවත් එක දවසක් ගාමිණී ෆොන්සේක මහත්තයා මගෙන් ඇහුවා කලම් කොහොමද ඒක එහෙම කරන්නේ කියලා. ඇහුවා ඔකව සර් ඇය ලොඩා එක්ස්පීරියන්ස් ඉන් මයි ලයිෆ් මං කිව්වා මගේ ජීවිතේ මට ලාටි අත්දැකීම් ගොඩාක් තියෙනවා මම ඒක තමයි ඒක පාවිච්චි කරන්න කියලා කිව්වා මගේ රංගනයට කියලා කිව්වා. ඉතින් ඒ වගේම අත් වශයෙන් මම ලංකාවේ තියෙන ඔක්කොම සම්මාන පිටරටිනුත් මට සම්මාන හම්බිලා තියෙනවා. ඉතින් මම හරි පුදුම සන්තෝෂයෙන් ඉන්න මිනිස්සෙක්. පුදුම සන්තෝෂයි මගේ පවුල් ජීවිතේත් එහෙමයි. දැන් කලමාදම මම මෙහෙම කාරණයක් ඇහුවොත් දැන් සාමාන්‍යයෙන් අපි අභියෝග වලට මුහුණ දෙන විදිහ අනුවනේ අපි අභියෝගය පැහැදිලි කරන්න විස්තර කරන්න. දැන් සමහර කෙනෙකුට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනහම ජීවිතේ කඩාගෙන වැටෙනවා.
පසුතැවීමට පත් වෙනවා පසුබෑමට ලක් වෙනවා ජීවිතය අත්හරිනවා සමහර අය අභියෝග ආපුවම සමහර කාණ්ඩයක් ඒ අභියෝග තුරින් Tamange ජීවිතය සාර්ථක කරගන්න කාණ්ඩයකට අභියෝග හොඳයි කියලා හැඟෙනකොට කාණ්ඩයකට අභියෝග කරදරයක් කියලා හැඟෙනවා ඔබතුමාගේ අත්දැකීම එක ජීවිතයට අභියෝග පැමිණීම කියන කාරණේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවද බාධාවක් වෙනවද මම අභියෝග මම හරි ආදරෙන් බාර ගන්නවා ඒක මම දන්නවා මේක හරි අමාරු වැඩක් කියලා ඒකට මේක හරියට බාර අරගෙන මම සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා කොටිම්බ කීතුත් එන්න කොටිම්බ කීතුත් මට ඉන්න තැනක් තිබෙන තිමිනි ගෙයක් දොරක් තිබෙන නෑ මව්පියෝ නෑ උදව් කරන්න මිනිස්සෙක් හිටියේ නෑ මම තනියෙන් තමයි මේ අභියෝගවලට මම මුහුණ දුන්නේ मशाल पिनाक मन से इवट मूड दिन मच्छर सुधन मन से अभियोग मट मगे जीवित सार्थक सार्थक मगे वायसे हटिटे मट मे अवधु असूक मैं सतोष लन अदत्थ्यम अभी सतोष अरेम सतोष मगे धरूत्थ्यम धरू धरू मगे तुंदे तुंदे राजकारी ये मगे बीरिंद मगे धन रखी बल्ला अम्मे बीरद मगत विवाह तीन बलापुर अयंकर अम्म आदर के अदीन सारन विश्वविद्यालय या जीवित विश्वविद्यालय कोम विश्वविद्यालय मंगावट आवे विशाल बलापुर मत उदर वगे मैं ඔබතුමාගේ බිරිඳ ඇයගේ පෞද්ගලික ජීවිතේ ලොකු කැපකිරීමක් කරලා තමයි ඔබතුමාත් එක්ක විවාහ ප්‍රාප්ත වෙන්නේ සහ එහිත් බොහොම රසවත් අත්දැකීමක් තියෙනවා. මේ මතකයන් අපිට අවදි කරන්නට වැඩසටහන තුළ හැකියාව ලැබෙවි කියලා විශ්වාස කරනවා. අපි සීපත් පුකර වැඩසටහනින් පළමු ගීතේ රස විඳින්න සූදානම්. මෙන්න මේ ගීතේ විශේෂයයි. අපි සාමාන්‍යයෙන් ලංකාවේ සිනමා වංශය පිළිබඳව අධ්‍යයනය කරනකොට 60 දශකයේ අගභාගයේ 70 දශකයේ පුරාවට විවිධ විශේෂයෙන් සිනමාව තුළ විකල්ප නව සිනමා මාධ්‍යයක් හඳුන්වාදීම සහ වෙනස් ආකාරයේ නව මානයක් නිර්මාණය කිරීම කියන පුරෝගාමී කාර්යභාරය පිළිබඳව 70 දශකයේ තුල කතා කරනවා. එයට දායක වුණු මහා දවන්ත යුගපුරුෂයෙක් තමයි අද වැඩසටහන අර්ථවත් කරන්නට අපේ ආරාධනෙන් වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා එතුමාව නළුවෙකු හැටියට සමස්ත ප්‍රේක්ෂකාගාරයේ හඳුනා ගැනීමට මූලික වන කාගෙත් කතාබහට ලක් වුණු චිත්‍රපටයක් තමයි අද අපි ප්‍රථමයෙන්ම සීපත් පුකර වැඩසටහනට ගීතයක් රස විඳින්නට අවස්ථාව වෙන් කරන්නේ. අපි ගීත රස විඳිමු අනතුරු වේ පිළිබඳව කතා කරමු. कसक वेलेन सीनी वेलक पास लवानाई
නාවෙ තෙතමි දුම දෙත විදා උඩ නැගිලා එපි බලන සහනෙලිය වසා සදාතනික සීන ලොවක මාතනි වෙනවා පැතු පැතුම අනන්තයට ඉගිලි දසම්සේ 69 අවුරුද්ද හන්තානේ කතාව. දැන් මේ 70ට ඔන්න මෙන්න 70 දශකයේ ආරම්භක අවධිය වෙනකොට තමයි මේ චිත්‍රපටය හරහා ඔබව විශේෂයෙන් ප්‍රේක්ෂකයාගේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඊට කලින් නේද රයත් දවාලා චිත්‍රපටයට ඔබතුමා දායක වෙන්නේ. අපි එතන ඉඳන් පටන් ගමු. මොකද දෙවෙනි චිත්‍රපටයේ හන්තානේ කතාව වෙන නිසා එතනින් යමු හන්තානේ කතාවට. කොහොමද සිනමාවට ඔබේ ප්‍රවේශය? මම ඒ කාලේ ස්ටුඩියෝ මහනුවර ස්ටුඩියෝ එක වැඩ කරන කාලේ මට තිබ්බේ ස්ටොක් එක ගන්න. ස්ටොක් එක ගන්න. ඉතින් ස්ටොක් එක ගන්න වෙලාවේදී මුදලාලි කෙනෙක් දවසකදී කලන්සූරිය ඔය ෆිල්ම් රෝල් ටික අයින් කරලා දානවා. ඔය දැන් ඩේට් පැනලා තියෙන්නේ අයින් කරලා දානවා කිව්වා. මම ඒක අයින් කරලා ඉවිල්ලා මගේ යාළුවෙක් ඉන්නවා කිම්ෆිල් කොලෙජ් එකේ. එයා එනවා සාප්පුට එක එක වැඩ කරගන්න ස්ටුඩියෝ එකට. මම රංජිත් පෙරේරා. මම රංජිත් පෙරේරාට කිව්වා මෙහෙම එකක් තියෙනවා විසික් කරලා දාන්න කියනවා මහ මුදලාලි. එහෙනම් අපි මේක ඔයාලට ඕනනම් දෙන්නම් කියලා කිව්වා. මම කම් මේක පාවිච්චි කරන්න කැමරාවකුත් තියෙනවා මම ඒකක් දෙන්නම් කියලා කිව්වා. ඊපස්සේ මුදලාලිගෙන් ඒක කැමරාවද ගෙනද පොඩි වැඩකට මේක බලන්න කියලා. හරි හරි පරසෙන් මේ කඩන්න නැතුව අරන් යනවා කිව්වා. ඊපස්සේ ඒකෙන් ඒක අරගෙන අනුමවත් වෙලා දිනේ කියලා පොඩි ළමෙක් හිටව අවුරුදු 13යි කාලේ වයස. එළම හත් එක් කරගෙන ඇවිල්ලා බර්ටි ගුණසේකර කියලා එයා නැතු වුණා. බර්ටි ගුණසේකරේ කතා බල ඉව්වට පස්සේ ලීලා රැද්දවල් කියන අර අරගෙන ෆිල්ම් එක කෙරුවා. බලපුවම් මේක එක්ස්පෝස් කර බලපුවම් හොඳයි. හා හා. ඊට පස්සේ ඒකෙන් තමයි මේ ෆිල්ම් එක කෙරුවේ. රංජිත්ලා නැතු වුණා. රංජිත් පෙරේරා නැතු වුණා. බර්ටි නැතු වුණා. අනෝම මම දොස්තර මං හිතන් ලන්ඩන් වල ඉන්නේ. ඉතින් ඉතින් මම තමයි රංගපාන මං දුවන හැට දුවනවා මෙහෙට දුවනවා මෙහෙම වරෙන් කියන මේවා කරනවා. කොහොමද එතනින් මට ඊට පස්සේ මේ මට රඟපෑමක් වෙච්ච නැහැ. මට මොකක්ද ජීවත් වෙන්න මාර්ගයක් මම හොයලා හිටියේ. ඔහම ඉන්නකොට තමයි හන්තානේ කතා මම කළා දැක්ක. හා දැන් මම බිස්නස් කරන්න පටන් අරගෙන බිස්නස් කරන්න පටන් ගත්තා. කොළඹට ඇවිල්ලා මම ස්ටේෂන් එකේ ඉන්නවා කමිෂන් නැතුව යන කඩලෝගයක් අකයි ඉන්නවා කෝච්චි එනක. මහතුරු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා මේ මලේ මොනවද මේ කියලා මගේ අපිට රට කඩසම් තියෙනවා. මලේ මේ රඟපාන්න බැරිද කියලා ඒක. මොකම මම දන්නේ නැහැනේ රඟපාන්න කියලා කිව්වා. ආ දන්නේ නැත්නම් තමයි ගොඩක් හොඳ. දැන් උග ඇඩ්‍රස් එක කිව්වා. මම ඇඩ්‍රස් එක දුන්නා. අම්මගේ කලන්සුරේ මයින් කැන්ඩි කියලා. දුන්නට පස්සේ මට ලියුමක් ආවා ඉන්ටර්වියුට එන්න කියලා. ගියා. නගත් පිළිලා හොගාලා. පස්සේ පිළිලවගා පස්සේ මම කිව්වා මේක මම කාරියන මගුල නෙමෙයි මගේ බිස්නස් එකක් නැති වෙයි කියලා මම
ඒ මං හම්බෙන්නව මහත්තයා ගාවට ගියා මහත්තයා ගිහලා මං කිව්වා අසර් මෙහෙමයි සෙනග ගොඩක් වැඩි මම යන්නම් කරලා කියන්න කියලා යන්නද කියලා ඇහුවා එපා එපා ඕමින පොඩක් කෙනෙක් එතකොට ස්වර්ණ මල්ල වාරිදි සෝබනේ අමරසිංහල ඔක්කොම කට්ටිය ඉන්න හිටිය කරන්න පස්සේ නංගිලා පොඩක් එන්නේ මේ මල්ලි කෙනෙක් ඉන්නවා ඈතින් ඉඳලා ඇවිල්ලා එයා එයා අරිම අපීක්මන්ට නේන්න කියලා කිව්වා කියලා දැන් අපි ඉන්න එක පටන් ගන්න ඒවට අපි දැන් ප්‍රශ්නයක් කරනවා ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා කිව්වා මෙන්න මේකයි උත්තරේ ප්‍රශ්නේ තමා විහින් තමාගේ භාර්යාව ඝාතනය කළා දැන් අඬු තීන්දුව දීලා දෙනවා එල්ලා මරන්න ඉතින් ඔයාට තියෙනවා පාපච්චන කරන්න මෙන්ටු පහක ඕන දෙයක් කී තෑකි හැබැයි දඬුව මාර්ගක ඔයාට ඕන දෙයක් කිසිම ගැටලුවක් නැහැ ඕනම දෙයක් කී තෑකි කල්පනා කරන්න මෙන්ටු 10ක් දෙන්නම් අපි කිව්වා මොකද කල්පනා කරන්න ඕනේ දැන් මම කියන්නම් කියලා කිව්වා හා එහෙනම් කියන්න කියලා නොමිතාමට සිංහ මහත්තයා කැමරාව ඔක්කොම ලෑස්ති කරුවා ඩොනල්ඩ් කරුණාරත්නත් හිටියා කැමරාවට ඔක්කොම ඔක්කොම ලෑස්ති කරලා හිටියා ඊට පස්සේ ගෑනු කට්ටියත් ඔක්කොම තින්නවා මං කිව්වා මං ඒ කාලේ නඩුගාරන්ට එහෙම බඩු කල්සන් අරම මිතුනෝ ඒ කාලේ ඊට මං උසාවියට ගිහලා ගෙන ඉඳා මං කිව්වා ගරු ස්වාමීනි උගත් නීතිඥ මහත්වරුනි මහත්මයනි අර අල්ලපොගෙදර තමයි ඔක්කොම කෙරුවේ කිව්වා අපේ අපෝ එපා මල්ලි ඇටි ඇටි අපේ අම්මෝ කොයිද මල්ලි ඉස්කෝලේ මං කිව්වා ධර්මා ජීවිතයට ගිහ කිව්වා එපා අපේ ඇටි මල්ලි ඇටි අම්මෝ අපෝ කියන්නේ සුගත පල්ලසෙන් නැද අප මහත්තයා මේ මොකට වට්ටා අර කෙල්ලෝ හිනා වෙන්න පටන් ඉවරයි පස්සේ මං ගෙදර ගියා මෙන්න සුන් ගෙදර ගියානේ කින් අර මං කඩේක නෙවඩක මම බුදියන්නේ මගේ කඩේක පස්සේ ලිමකව අන්තන කතාවට තෝරගත්තා කියලා බලපුවාම තෝරලාගෙන තියෙන විජේ කුමාර තුංගයි මමයි මේ තමයි හන්තානේ කතාවේ ඔඩිෂන් එකනේ තිර පරීක්ෂණේ සිද්ධ වෙලා තියෙන මේ විදිහට දැන් දැන් ඔබ ඔය කතාවේදී කිව්වනේ මගේ ව්‍යාපාරේ වැටේ කියලා මට බය හිතුණා ඒක නිසා ආපහු යන්න කල්පනා කරා කියලා ඔබතුමාගේ ළමා කාලය බොහොම සැපවත් වූ සුඛෝපභෝගී අත්දැකීමක් නෙමෙයිනේ විවිධ බාධක ඔබතුමාට කුඩා කාලේ ඉඳන් විවිධ බාධක ගොඩනගෙන මුහුණ දෙන්න ඊට පස්සේ තමයි යම් කිසි තැනකට ඔබ එනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන තැනකට මේ පොඩි පැහැදිලි කිරීමක් කරමු මේ කුඩා කාලේ ඔබතුමා ලැබපු අත්දැකීම් පිළිබඳව කුඩා කාලේදී මට මතකයි අපි මං ඉපදුනේ බයිරෝකන්දේ මහනුවර ඊට පස්සේ තාත්තා ව්‍යාපාරකේ මහනුවර මාකට් එකේ ව්‍යාපාරකේ මාකට් එකේ මට මතක රික්ෂෝ එකෙන් තමයි මම ඒ කාලේ අපි ඉස්කෝලේ ගියේ ඊට පස්සේ අපි තාත්තා ගත්තා මහනුවර නෙමෙයි තිරිපත් කුඹුර කියන ගමේ කඩයක් කරන්ලා කඩේ නම දැම්මේ අමරසිරි බෙලඳසල අමරසිරි ස්ටෝස් කියලා දැම්මා ඉතින් අම්මා ඉන්නවා මම ටිකක් කරලා ඉන්නකොට අම්මට අසනීප වෙලා අම්මා ගමේ කරන් ගියා ඉතින් අම්මට වයස 24 ගමේ කරන් ගියා ඊට පස්සේ අපි ගියා පස්සේ අම්මයි දිගන්න ඇති වෙලා තාත්තලගේ මහගෙදරදී නැති වෙලා ඉතින් අපිට ඉතින් තේරුම් නැහැ අම්ම නැතුණේ කාරම මේ මම දැක්කා අම්ම පිට එක දාලා මූණ සබ මම පවුඩර් ගාලා ඔක්කොම ගාලා තියෙනවා ඉතින් මූණ හත අත ගාලා අම්ම ලස්සනයි කියලා ඉතින් අපි දුවදුව සෙල්ලම් කර කර හිටියා ඊට පස්සේ අපි තාත්තත් එක්ක අපි මේ ගෙදරට ආවා ඊට පස්සේ අපි කොල්ලොම හතර දෙනෙක් ඉන්නවනේ හතර දෙනා බලාගෙන කියලා අපි තාත්තා කසාරි බැඳලා ආපහු කරුණාවති පතිරණ කියලා හොරගම් පිටි කරුණාවති පතිරණ කියලා පුංචි අම්ම කෙනෙක් පුංචි අම්ම කෙනාලා අපිව බලාගත්තා දෙවට හොඳට කණ්ඩ බොණ්ඩ කියලා හොඳට හදේව අපරාධ කියන පුංචි අම්ම අවුරුදු 97ක් ඉඳලා නැතුණා පුංචි අම්ම තරම් පින් දෙනවා අපිව හදපු හැටියට ඉතින් අපි හරි දඟයි අපි තාත්තා ව්‍යාපාරණ කෙරේ බිස්නස් කෙරේ ඒ බිස්නස් කරන අපේ අයියා තමයි බිස්නස් එක තාත්තා නැතුණට පස්සේ අයියා බිස්නස් එක පටන් තාත්තා නැතුණට පස්සේ ඔව් ඊට පස්සේ තාත්තා නැතුණානේ අපේ තාත්තා නැතුණට පස්සේ එතකොට අවුරුදු 16ක් විතර අපිට වුණා එනකොට තාත්තා නැතුණට පස්සේ අයියා බිස්නස් එක පටන් ගත්තා අයියා පස්සේ ආරක්කු බොන්න පටන් ගත්තා බූරුව ගහන්න පටන් ගත්තා ක්ලබ් යන්න පටන් ගත්තා ඉතින් ඊට පස්සේ හිමි හිමිට අර ලොරි අපි කව තිබ්බ ලොරි
ලොරි අරවා මේ විකුණන්න පටන් ගත්තා. මේ වගේ විවිධ ජීවිතයේ අත්දැකීම් වලට මුහුණ දීලා ඒ අත්දැකීම් තුළින් තමන්ගේ ජීවිතයට පන්නරේ ළඟා කරගත්තු ලබාගත්තු කෙනෙක් ඔබතුමා. මට හිතෙනවා ඊළඟ ගීතයට යොමු වන්නට තිබෙන නිසා මේ ගීතය සඳහා වන චිත්‍රපටයේ පසුබිම් පිළිබඳව කතා කරන්න. ඔබේ පාසලේ හොඳ ගජ මිත්‍රයෙක් තමයි මේ සිනමා කෘතියේ නිර්මාතෘවරයා බවට පත් වෙන. මං කෝ 70 දශකයේ තුල නව විකල්ප සිනමාවක් පිළිබඳව කතා කරනකොට එතුමා සිනමාව සඳහා වන විශේෂ රීතීන් හඳුන්වා දීම ඊළඟට මේ නව විකල්ප සිනමාවක් සඳහා වන පුරෝගාමී කාර්යභාරය ඉෂ්ට කරපු කෙනෙක්. එතුමාගේ අහස්ගව්ව සිනමා නිර්මාණය තුල ඔබට හැකියාව ලැබෙනවා අර ඔබව හඳුනාගෙන හිටිය සීමිත ප්‍රේක්ෂකාගාරයේ අසීමිත ප්‍රේක්ෂකාගාරයක් බවට පත් කරගන්න අහස්ගව්ව චිත්‍රපටයේ හරහා. ඔබ එකතැනක කියලා තියෙනවා අහස්ගව්ව කියලා කියන්නේ මගේ ජීවිතය කියලා. මම කැමති අහස්ගව්ව ගැන ඔබතුමා කතා කරනවා. අහස්ගව්ව කෙරෙහි මගේ හිතේ තියාලුවේ මගේ පන්ති මිත්‍රත්න හේර පති තමයි සීගේ ප්‍රතිත්තහකින් කරමු කියලා අපි පටන් ගත්තා. පස්සේ අපිට පතීත ස්ක්‍රිප්ට් එකක් නැහැ. පස්සේ මෙහෙම ඉතින් ඔහම විමල් කුමාරි කොස්තා නෑ විජේ කුමාරණතුංග මම සොබිනි මාලිනි ෆොන්සේකා ස්වර්ණමල සොබිනි නේ මාලි ස්වර්ණමල වරච්චි ඉතින් තමයි වැඩ කෙරුවේ පීසෙන අහංගම කෙරුවේ ජපනා අපිත් ඒක වැඩ කෙරුවා ඉතින් රස්සාවක් නැති චරිත දෙකක් ඉතින් මට මතක් වුණේ මගේ තරුණ කාලේ රස්ස නැති කාලේ ඇත්තටම මේ මම පස්සේ තමයි දැනගත්තේ මේ පතේ මේ 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 මට මේ චිත්‍රපටේ ලියලා තියෙන කිල්ලල තමයි හිතුනේ. පතේ ඕන ඕන විදිහට ඒ මම ජීවත් වෙච්ච හැටි නම් තියෙන හැටි බුදියන හැටි ඒක තැන්වල ඒ පතේ අහස් ගව. ඉතින් මට ඒ හැවරි හුරු ඒ චරිතේ. දැන් මම අධ්‍යයනය අවුරුදු ගානක් තිස්සේ විඳවපු චරිතයක්. ඒක ප්‍රේක්ෂකයෝ තරුණ පෙළ මොනතරම් මේ බෑගත්තද කිව්වොත් මේ චරිතේ මම අනිද්ද විදිහට අනිද්ද පටන් ගත්තා. ඒ වගේ ඇඳුම් අඳින්න පටන් ගත්තා. මේ ඒ වගේ කොන්ඩ්‍රෝල් හදා ගන්න පටන් ගත්තා. මට ඇති මට ප්‍රශ්න තිබ්බේ ඇඳුම් පැළඳුම් මොකද මේ ජීවත් වෙන ප්‍රශ්නයක් තිබ්බේ. මේ ඒ වුණාට අරගෙන මං අඳින්නේ පළදෙන් හැටි මිනිස්සු මේ ස්ටයිල් එකට ගත්තා. මමගේ හොඳ හිතවතෙක් තමයි ධර්මසේ බණ්ඩාරනායක. එතුමා මට කිව්වා කලම් මං ගොඩාක් මහන්සි වෙනවා කලම් විදිහට අඳින්න පළඳින්න. ඒ තරම් කලම් පිට මහත් පොරසේ කිව්වා අස් ගෞණී කියලා කිව්වා. ධර්මසේන පතිරාජයන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම සිනමා කෘතියක් හැටියට හඳුනා ගන්නා අහස් ගව්ව චිත්‍රපටය තුළ ජිනේගේ චරිතයට පනපෝමින් සමාජය තුළ කතාබහට ලක්වුණු සහ සමාජය තුළ තමන්ගේ ශෛලිය අනුකරණය කරන පිරිසක් හදන්නට තරම් ප්‍රබල ප්‍රකාශනයක් එතුමන් මේ නිර්මාණයට එකතු කරනවා. ඒ නිසා තමයි තාමත් අපි ඒ පිළිබඳව කතා කරන්නේ. අපි සූදානම් සීපත් පොකුරට අහස් ගව්ව රැගෙන. ඉරා අඳුරු පට පෙන දිගහසේ පොකුරු පොකුරු තරුණි වී යන්ත පෙර අරුණලු උදයේ දිලිසෙන පිනේ මත පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන් දෙඩීවි ඇකිලි ගුලිවි සංගවි ආදෝ විනිකට මේ තුල පා පෙරලී ගොස් රඳේද අප හැම ඉමත් නොපෙනෙනා අහස් ගගේ සුසෝලන දවසක් ඇවිදින් උදාගිරේ
දොලක් සුසුමක් අදින් ගදන එක් එක මුතු වී අපි ඉමු මිතුරු එන්නේ මගේ පිය මිතුරු එන්නේ මගේ එක්දාස් තුනසෙ හැත්ත පහේදී හත්වන විචාරක සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය හොඳම තිර රචනය හොඳම සංගීත අධ්‍යක්ෂණය හොඳම කැමරා අධ්‍යක්ෂණය හොඳම නළුවා ලෙස ඔබතුමා සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම හොඳම රඟපෑම සඳහාම කුසලතා සම්මාන දිට්ඨියක් විජේ කුමාරතුංග මහත්මයාට සහ විමල් කුමාර දකෝස්තා මහත්මයාට මේ දෙදෙනාට පිරිනමනවා. එතකොට දේශීය චිත්‍රපටයක් සඳහා ලැබුණු සම්මාන ගොන්නම හිමි කරගන්න මහස්ගව. ඒ වගේම 1997 හොඳම චිත්‍රපටි 10 ලංකාවේ තෝරනකොට 13 වෙනි තැනට තේරෙන්නේ අහස් ගව. දැන් මේ ගීතයත් එක්ක මතකයේ අවදි වෙනවා ඇති අහස් ගව්වේ ඔබේ අත්දැකීම. අපි දැන් කලින් සිහිපත් කර අහස් ගව ගැන. මම කැමති මේ සම්මාන ලැබීම සහ මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පිළිබඳව ඔබ කතා කරනවා නම්. මම එකතු වෙලා මම විතරක් නෙමෙයි ධර්මිතෙන් පැතිර ආද විජේ කුමාරතුංග श्रीलंका जनता दीपुमें सिनेमा दीप लुकम तैग तम अपील आस्गव निर्माण कटी विशेष मित्ररत्न हेरत्न हत्या අපි ගෞරව කරන්නේ නැතු මම මේකට වේදම් කරපු විදිහට අපි ළමා කාල මම තරුණ කාලේ ඒක ධර්මසේන පතිරාජේ ඒ නිෂ්පාදනයේට ඔබේ මිත්‍රයාට කොහොමද කලන්සුරි මහතේ කතා කරන්න ගිහිල්ලා උඩ මම මේ හේරත මිත්‍රත් හේරත් ඒගොල්ලන් ව්‍යාපාරිකයෝ මගේ අපේ පන්තියේ හිටියේ ඒකට එයාගේ මල්ලි කෙනෙක් හිටියා පියල් බි හේරත් කියලා එයා නැතු වුණා විද්‍යුත් දිරකර හිටියේ මිත්‍රත් නේරත් මං කිව්වා උඹ මෙහෙමයි පතිරාජ මට කිව්වා ඔයාලා 30,000කට චිත්‍රපටයක් තියෙනවා නම් කරන්න පුළුවන් චිත්‍රපටයක් ආද මයිගල් තියෙනවා හැලි කියලා කිව්වා පස්සේ අපි මයියංගනේ හොරබර මයියංගනේ ඉඳලා ඇවිල්ලා දෙර්දින කැම්පස් එකට එල්ලා පටන් ගත්තා මේක අසුන් 72,000ක් ගියා ඒ කාලේ කවුද මේ ඒ කාලේ මේ සල්ලි පස්සේ ගියේ නැහැ අපි රඟපාන්න සල්ලි කවදාකත් අපි ඉල්ලලවත් නැහැ පතිරාජගෙන් අපි සල්ලි කෙරුවේ නැහැ අපි කෙරුවේ නේද නිර්මාණ ඒ ඇතින් අහස්ගව ලංකාවේ ජනතාවට දීපු සාලම ටැග් අහස්ගව කියලා මම හිතන්නේ ඔබ යහළුවෙක් හැටියට හඳුනාගෙන සිටි ධර්මසේන පතිරාජයන් සහ සිනමාවට ආවහම එතුමාගේ සිනමා භාවිතය විශේෂයෙන් අහස්ගව වගේ චිත්‍රපටයක් කරහ ඔබ කොයි විදිහටද එතුමාගේ අධ්‍යක්ෂවරයෙක් හැටියට විශිෂ්ටත්වය ඔබ හඳුනාගන්නේ එතුමා කොයි විදිහටද අධ්‍යක්ෂණයේදී ඔබ ඇතුළු කණ්ඩායම අධ්‍යක්ෂණය කරන්නේ ඒක ඇත්තයි මිට එකක් තියෙන්නේ පතිරාජය හරි গুপ্ত චරිතයක් පතිරාජයෙන් වචන කෙලීට ගන්න බෑ ලේසියි පතිරාජය දැන් මොනවද කරන්නේ හෙට මොනවද කරන්නේ කියලා පති අපිට කියන්නේවත් නැහැ පති මම ජීවිතේට හැටි පති බලලා තියෙනවා මම හැවිද නැහැ බුලියෙන් දැන් කනහැ හැටි එයා පති දැකලා ඉතින් मम्मी उदाव करना है बगैर जीवित गेटी पति मट नोपिया पति राज मेकर पति सीएल कला फल याकिस्तक කරලා දැන් බාහන්ද කුණු අදින තැන්වල දිහෙම අද විජේ කුමාරතුංගේ චරිතය බාහන් අද වෙනකම් අපේ ගෙදර කුණු අදින මිනිස්සු මට කියනවා දෙන ඩ්‍රයිවර්ස්ලා කියනවා මාත්‍යා කුණු කොහෙද අපි එතන මේ ඩයලොග් බාහන්ද විජේ කුමාරතුංග කීපු ඩයලොග් අන්තික විජේ මතක් වෙනකොට මට නැවිලා පේනවා ඇත්තටම කුණු කොහෙද මම එතන මල්ලි කියලා කියනවා කොහොමද
මම මේ පොලිසියට එන්න කියලා හිටියේ කොහද ඩියුටි එක. ඒක එන්න හම්බුනේ නැත්. මම මේ දැන් ඉන්නේ. මට දැන් ජොබ් එක හම්බුණා. දැන් කුණු අදිනවා. මම ඉත ඉස්සර කෙරුවෙත් ඒකනේ. හා නැගිනා. නැගිනා නැගිනා. මේ පරිසමෙන් වැටි. නේද කීපරන්නේ කරවුදා. රංගන ශිල්පියෙක් හැටියට ඒ කාලය තුළ ඔබට අත්දැකීම් එකතු කරන්නට එකතුණු සමකාලීනයන් බොහොම විශිෂ්ටයි. ඒ විශිෂ්ට නම් අතරේ තමයි ඔබේ නමත් කියවෙන්නේ කලන්සෝරේ මහත්මයා. ඔබට මුණගැහෙන අධ්‍යක්ෂකවරු විශේෂයි. ඔවුන් හැම මොහොතකම උත්සාහ කරා සිංහල සිනමාව ඇතුලේ අලුත් දෙයක් කරන්න, වික්‍රමයක් කරන්න, අපූර්ව නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න. මම හිතනවා ඒ හිතන ඒ අපි සඳහන් කරන මතු කරන කාරණා සියල්ලම ඇතුලේ තමයි අමරසිරි කලන්සූරිය කියන ප්‍රතිභාපූර්ණ රූපන වේදියාව අපට මුණ ගැහෙන්නේ. ඒ නිසයි මේ අතීත සිදුවීම් සහ අතීත මතකයන් අතරේ එන බොහෝ දේවල් වල අනාගතය වෙනුවෙන් යමක් එකතු කරන්න අපිට ඉතර වෙලා තියෙනවා. මම කැමති යොහොම මහස්ගව්වෙන් තවත් විශේෂ චිත්‍රපටයකට එන්නේ බඹරු අවිත්. මම හිතනවා තවත් කාලයක් යනකම් අපේ මතකෙන් මියදෙන්නේ නැති සිනමා කෘතියක් බඹරු අවිත් නිර්මාණයට ඔබ දායක වෙන්නේ කොයි විදිහටද? මම මට හොඳට මතක මම යනවා ඊළඟ විජේ කුමාරින් කියන්නේ ඉතවද මහනි සෙන්හස මහනි ෆොන්සේක මහතුමි අහනවා එතකොට මම මාලිනි වන් විජය කුමාර තුංගගේ අති මාලිනි දූෂණය වෙලා මුළු ගමම මලගයක් වෙලා තිබ්බ අවස්ථාවේදී විජය ගම දාලා යනවා. එතකොට මාලිනි අහනවා මාලිනිට එවින් කියනවා මම යනවා කියලා. එතකොට මාලිනි කියනවා එතකොට මම කියලා. අත්ත වශයෙන්ම මගේ කඳුළු ආවා වෙලාවයි. මම නිර්මාණ කරන වෙලාවෙ හිටියා. මගේ කඳුළු ආවා මාලිනි ෆොන්සේක තුමිගේ රංගනේ ඒ වගේ සාල කර්තව්‍යයක් කරුවා බඹරුවේ විත්තේකින් සිංහල සිනමාවට විමල් කුමාරි කෝස්තා සිරි වික්‍රමගේ තෝ දයත් එන්නකෝ ජෝ අභික්‍රම මහත්තය අපි විජය කුමාරතුංග ඒ වගේ ඒවයි කට්ටිය බඹරුවේ විත්තේක මං හිතන්නේ මේ පරත් ජාත්‍යන්තර උනේට සහභාගී වෙලා තියෙනවා ලංකාවේ විහිවෙච්ච තවත් නිර්මාණයක් තමයි ධර්මසේන පතිරාජයන්ගෙන් බඹරුවේ විත් ඒ කාලේ අපි පාරේ යනකොට අපිට කියනවා බඹරු කියලා ඒ තරම් චිත්‍රපටි අතරතින් තව එකක් කියන්න තියෙනවා අප සත පහක්වත් බතිලගෙන් අපි ඉල්ලුවේ නැහැ බඹරුවේ කරනකොට අපි උයාගෙන කෑවේ කාලා තමයි චිත්‍රපටි කෙරී කණ්ඩායමක් හැටියට එකට එකතු වුණාම ඒ කණ්ඩායම ඇතුලේ තිබුණු සමගිය ඒ නිර්මාණයට කොයිතරම් දුරට බලපානවද? නිර්මාණයේ තියෙන නිර්මාණාත්මක ලක්ෂණ එළියට එන්න නම් කොයිතරම් යථාර්ථවාදී වේ චරිතයට සාධාරණීෂ්ඨ කරන්න ඕනද? මේ પરම්පරාවේ අද්දකීම් උනේ එයයි. ඒ අද්දකීම් එක තමයි මේ නිර්මාණ මේ තරම් ප්‍රබල ප්‍රකාශන හැටියට තාමත් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. බඹරු අවිත් සිනමා නිර්මාණයේ අතම විශේෂ ගීතයක් අද අපේ සේපත් පුකර වැඩසටහනට එකතු කරන මොහොත. Thank you.
දහසක් සම්මස් ඇට දස දහසක් සම්මස් ඇට සිනහ කඳුළු වැහි රැලා ගිනිගෙන රත් වුණු දවසක සිනහෙන එක හැන්දෑවක සිනහෙන එක හැන්දෑවක බම්බරු ඇවිත් චිත්‍රපටය මෙතුමා රංගනදායකත්වයේ ලබා දුන නිසා ලංකාවේ සිනමා වංශය ගත්තාම අත විශිෂ්ටම සිනමා කෘතියක් වන නිසා අපි මේ ඒ චිත්‍රපටයේ තිබෙන ගැඹුරත් අපේ වැඩසටහනට එකතු කරගැනීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ ගීතය වැඩසටහනට තෝරගන්න දුම්බරා ගීතය. ඒ වගේම සිපත් කරන්න උරද මේ දීවර ගම්මානයක තියෙන සුන්දරත්වයත් ඔවුන්ගේ ජීවිතවල එමත් තේහින් මතු පිටට නොපෙනෙන ඔවුන්ගේ කටුක ජීවිතවල ස්වභාවයත් කියන මේ කාරණා දෙකම එකට මුසුවන නාද රටාවකට අපූර්ව ආකාරයේ ප්‍රාණයක් දෙන්න කේම්දාස ශූරීන් දක්ෂ වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි මේ විශිෂ්ටත්වය අගය කෙරෙන්නේ. ප්‍රථම ජනාධිපති සම්මාන උරල වර්ෂය මතක් කරොත් 1979 දී හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට එතුමාට මේ සිනමා කෘතියත් එක්ක සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම මේ බඹරුවේ චිත්‍රපටයේ උදුම්බරා ගීතය සහ ආදරේ ඔබ ඔබමයි කියන ගීත දෙකම රචනා කරන්නේ රබ්ඩු ජයසිරි මහතා. එතුමාවත් හොඳම ගීත රචනය සඳහා සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම අපි කලින් අහපු දුම්බරා ගීතයට ටීඑම් ජයරත්න අයවෝඩෙනි සුනිල් අබේසේකර සුභාෂිනී අරංගල කියන ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් තමන්ගේ හඬ ලබා දීලා තියෙනවා. අර සම්මාන වල මතක් කරපු නිසා විශිෂ්ටතම උසස්ම සිනමා නිර්මාණය ඒ වගේම දක්ෂතම අධ්‍යක්ෂණය දක්ෂතම නිලිය සහ තවත් රංගනය සඳහා කුසලතා පදක්කම් කිහිපයක් ලැබෙනවා. ඒ වගේම 1997 දී මෙරට බිහි වුණු විශිෂ්ටතම සිනමා කෘතීන් 10 තෝරනකොට එහි සිව්වන ස්ථානයේ හතරවන ස්ථානයේ හිමි වෙන්නේ බඹරු ඇවිත් චිත්‍රපටය. දැන් කලන්සූරි මහත්මයා මෙහෙම කාරණයක් අපි ඔබේ සිනමා කෘතීන් දිහා බලනකොට ඒ සිනමා කෘතීන් ඇතුළේ ඔබ නිරූපණය කරන්නට යෙදී තිබෙන චරිතය රංගන ශිල්පියා රූපන වේදියාගේ චරිතය ඇතුළේ ඔබ හරිම යථාර්ථවාදී. ඔබ සාමාන්‍යයෙන් අපට මුණ ගැහෙන එදිනෙදා අපට මුණ ගැහෙන පුද්ගල චරිතයක් හා සමානයි. අපට දැනෙන්නේ නැහැ ඔබ රඟපානවා කියලා චිත්‍රපටයක. අපට දැනෙන්නේ අපිට මුණ ගැහුණු අපි දන්නම පුද්ගලයෙකුගේ හැසිරීම කියලා. මොකක්ද මේ යථාර්ථවාදී රීතිය? මේකයි මගේ ජීවිතේ මම කිසි දෙයකට ලැජ්ජ වෙලා නැහැ. නැහැ කියන්නේ ලැජ්ජ වෙලා නැහැ. किसी देखट मट लज्जा भाया तिब्बे ना मगे ऐसे मगे या तो विवृत है कि देखे लिम्ब किए नो
කරන දේ කිලිම කරනවා ඉතින් ඒක තමයි මගේ චරිතේ ඉතින් ඒ හින්දා හැම චිත්‍රපටයකටම මම ඒකම ඒක පාවිච්චි කළා නිදහසේ ජීවත් වෙන්න මට මේ එක එකන අරක කරන්න මේක කරන්න කියලා කීපහා මම වෙනස කරන්න මට පුළුවන් ඉදිරිය මම ඒක කරනවා මම එදා ගෙදරින් නම් කරන වැඩ වාගේ චරිතයක් මට වැඩක් බාරු වුණා මම වැඩේ මට මට ඕන විදිහට මම කරන්නේ මේ චිත්‍රපටයේ මම අධ්‍යක්ෂකට ඕන එයාට තේරුම් ගන්න පුළුවන් විදිහට මගේ චරිතේ නම් මම චරිතේ ජීවත් වෙනවා නැත්නම් මම රඟපාන්නේ යන්නේ අත්තරේ මම රඟපාන්න දන්නේ නැහැ ඒ දන්නේ නැති එක තමයි මම මේ පාවිච්චි කරන්නේ චිත්‍රපටය බලන් යනවා උගත්තුම යන්නේ නැහැ නුගත්තුත් යනවා ඉස්කෝල ගියෙමුත් යනවා එනතෙමුත් යනවා නළුව ඔක්කොම සන්තෝෂ කරන්න ඕනේ उगत मिनी हम सतोष कर अरे इको अक्रतोष कर जीवत रूपन वेदियागे मेहाल की जीवित याम किसी अद्धी मकुम कोई तरह दुनिया मतक दिखी उबतुम युद्ध हम दावट बेदी कोई अवृद्धि हाँ युद्ध हम दावट बेंदुनी एक बेंदुनी दाटो नम රස ඔක්ක බිනේ මම දැන් මම දවල් ඒක මම කොලෙජ් එකේ කැඩටින් කෙරුවා අරමම කෙරුවා දැන් ඊට කලින් ඔබතුමා අම්පාරේ කච්චේරියේ රැකියාවකට යනවා ඒක කච්චේරියෙන් පස්සේ කච්චේරියෙන් පස්සේ පස්සේ දැම්මට පස්සේ පහ පහස් කට්ටේ නිගන්නේ මමත් ඇප්ලිකේෂන් එක දැම්මා මම කොලෙජ් එකේ කැඩටින් කරපු ඉඳලා දැම්මට පස්සේ ඔන්න පොලිමේ හිටියා ඉඳලා ඉල්ල නගරට ගියාට පස්සේ කොටයි ගන්න බෑ කිව්වා මම සම්සේ කොටයි යනවා යනවා इंग्लिश अय्या मंक मैं इंटरव्यू आवेश कोटाई गंड बैक मैं कम कम के लिए करेंगे मैं जो दौरे राज के लिए महत्व गौर मैं करेंगे मगे तिरवीट का हुक्म पेन हुआ इधर मैं सीनियर थ्रू भाष से लही थी मन सिलो बॉक्स के हुआ मन तुनक तुनक गया अंत मैं 400 गए 200 गए मैं तुनक अट्लटी ये बातें कॉलेज කලික පෙටරෝන එකේ සාජන් මම ඒ ඔක්කොම බල කියලා අර ලෝකල ටේක් හිම් කියලා කිව්වා මම ගන්න කිව්වා ගියා දීතලාට ගියා මා සහායක් කියලා මා සහාය මම බෙස් රෙක්රූට් වුණා මම හොල්දාදුවා ඒකට ඔක්කොම ළමයිගේ තාත්තලා අම්මලා ඇවිල්ලා ඉන්නවා ඒක බලන්න මගේ තාත්තත් නැහැ අම්ම කවුරුත් නැහැ නේ මට ඒ වෙලාව ටිකක් දැනුණා කඳුළු තාව මම එනකොට ගණකත් නැහැ ආ තාත්තලා අර බයිගෝන හිබී බයිගෝන කියන්නේ ඒ වගේ එක අතල්ල දාලා තින් හිටියා ඊට පස්සේ මම ඔන්න දැන් වෙන්නේ දැන් ඔන්න දැන් කර්ෆියු කාලේ එහෙමත් ආවා කර්ෆියු කාලේ එනකොට මට කිව්වා බ්‍රිගේඩිය පානබක්කේ සර් කිව්වා මාලිගාවේ ගාඩ් එක බාර දුන්නා මට මම තමයි ගාඩ් කමාන්ඩර් මම මාලිගාව අපකම හෙඩ් කරලා දෙලා करूल मुकुद कर्फ्यू हत्या हत्या के सितंबर दातुंगींद अप्रे दातुंगींद मे उने प्रिपेर ना ना मड़क बीवीडे पान पे तात देख अम्म देख चेकर पी मेटे फादर मदर युट राज्य कर पानी मैं दहा जिपे हॉल्ट मैं हॉल्ट एस पी कैंडी की हुआ मैं इस ओके भयाला दंड की वाइडिंग का डिपेन गेट की इंग्लिश की बैसी नहीं मुनाद करने के लिए हुआ एस पी क्या हुआ बैसी नहीं मुनाद करने की हुआ मगर मगर राजकार्य मैं करना की हुआ लौट के बस मगर नील धनका नील की हुआ धन क्या हुआ धनका मैं लमे देने चक्कर चक्कर नथिंग मुक्त नागे लेकिन हुआ पे मैं लंगट गया लंगट गई
අගල ගිලෙල්ලා ඔල්බම් මොකවා මම සෙලුටි කල් මොකක් අයිනෝ සෝ යෝ ස්ටිප් එස්පි කැන්ඩි යන්න කිව්වා සම් මම කිව්වා සමාවෙන්න අපේ වැඩේට අපේ රාජකාරී කෙරුවේ ඒ යන්න කිව්වා ඒ මගේ හැටි ස්වභාවය රාජකාරී නක් රාජකාරී හරියට වෙන්න ඕනේ ඒක ඔබතුමාගේ අපි දකිනවා මේ සිනමා ක්ෂේත්‍රය තුලත් ඒ ඍජු බව දැන් ඒ වගේම මම මතක් කරන්න සූදානම් පලාලි කඳවුරේ වැඩ කරන අවස්ථාවක පලාලි වල වැඩ කරනකොට ඔබ රාජකාරියේ ඉන්නකොට තල්වැටෙන් එහා පැත්තේ තම මේ පැත්තට කරත කොළඹ අඹගෙඩියක් ආවා ඔව් මතක සිත්ති සිත්තිද නම අඹගෙඩියක් ආවා බැලුවා මට දැන් සැකයිනේ කොහොමද අපි ඇලර්ට් එකේ ඉන්නේ මම ගණන් ගත්තේ නැහැ වැඩි මම වැටපිට ආයෙකක් ආවා එකත් මං දෙක බලලා තුන්වෙනි එක ආවා ඒත් මං ගත්තේ නැහැ මට ආයෙකක් ආවා අඹගෙඩියට ඇල්පෙන දෙයක් දාලා කොලයක් අබලා ඒක අරන් බැලුවා I love you සිත්ති කියලා ජපන් යාපනේ මම විවිමල් කාඩේගේ දුවක් යැපති විමල් එයාගේ දුව පොඩි කෙල්ලෙක් බැලලා හිනාවෙලා මට කියනවා අරව කණ්ඩලුවා පස්සේ මම පූජස් වලට දාගත්තා දාගෙන ඉලක් ඒ කෑවේ නෑ පස්සේ කැපෙන් ඉලට ඇවිල්ලා කෑවා ඒක කවුද දැකලා අපේ අපේ සාජිල් කෙනෙක්ගේ ෆලීල් කියලා එයාට කියලා මාව දැමා කලාලි අම්පත් පොම්බෙදු නාගකෝවිල් වලට නාගකෝවිලේ ගාඩේකට දැන් මෙහෙ දැන් මෙහෙ නෑ මම මෙහෙ ඒක හරි අමාරුයි ගාඩේක කළුදුවනි ගාඩේක හරි අමාරුයි පස්සේ මං පවෙන්දා සි රිපෝට් කරලා දොස්තර මහත්තයාගේ ගාඩේ ගිහලා මගේ දත් ගලවන්න කිව්වා දසක් බෑ 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 මේ හොඳ දතක් ඒක ගලවන්න ඕනේ නෑ මම කියන්නේ සර් මේ 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 කියලා වැදලා වැදලා කියලා කියලා කොහොම හරි දත ගලවුවා අත ගලවලා මට අතර දුන්නේ එකක් සාක්කුව දාගෙන දැන් සික් ඇටෙම්ප්ට් සී සික් රිපෝට් කරලා අයිපාර ආපහු මම පළල්ලේ ගිනාවා පළල්ලේ ගිනාපුව මට සාරින් කියනවා ඔබ මෙහෙට ආවා කියලා මට බහින්න කියලාද ඇන් දැන් බහින්න ඔබ හෙල්ලෙන්න එපා කියලා කිව්වා මම ලිනා ලිව්මල් ලිව්වා මට පාඩි රහිත නිවඩුව දෙන්න කියලා ඒක ඕකේක දුන්නා එයා නෙමෙයි ලොක්කා ඉන්නවා පස්සේ මම ආවා ආයි ගියේ නෑ සිටිත් එම් ඉවරයි ඒක මොකුත් නෑ ඒ තල්ලරණ ආදරේ එතනින්ම ඉවර වුණා ඔව් මම ගිහින් දෙක තුනම කෑවා මම එච්චරයි ආයි දැක්කෙත් නෑ ළමයෝ දැන් මේ ජීවිතේ විවිධ කාලවලදී ලැබු විවිධ අත්දැකීම් අපි මේ කතා බහත් එක්ක ඊළඟ ගීතයට සීපත් පොකරේ එන්නටයි සූදානම් වෙන්නේ එච් ඩී ප්‍රේමරත්න කියලා කියන්නේ ලංකාවේ සිනමා වංශය තුළ මැද මාවතේ සිනමාකරුවෙක් හැටියට හඳුනා ගන්න සහ ආදායම් වාර්තා තියන්නට තරම් ප්‍රබල වුණු සිනමා කෘති නිර්මාණය කරපු බොහොම සාර්ථක අධ්‍යක්ෂවරයෙක් එතුමාගේ නිර්මාණ කිහිපයකටම ඔබතුමා දායකත්වය ලබා දෙනවා අපි දැන් සූදානම් වෙන්නේ පරිත්‍යාගයේ චිත්‍රපටයේ ගීතයක් පරිත්‍යාගය අපි දෙවන අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක් රස විඳිමු අපි මේ ගීතේ රස විඳන පස්සේ ඒ අතීත කතාව මතක් කරමු ලාහිරු පායලා පිපිමල් යායක් නැවිලා පිපිමල් යායක් නැවිලා දරති ආදරේ උතුරා උදා වේලා උදා ඉරේ රිදී සිනා නිතකින් නිතකට වැ
වැඩිලා නිතකින් නිතකට වැඩිලා ලාහිරු පායලා පිපි මල් යායක් නැවිලා පිපි මල් යායක් නැවිලා ගීතර පෙරාතුව එච්.ඩී. ප්‍රේමරත්න පිළිබඳව කතා කරා. දැන් මං කැමතියි ඔබෙන් විමසන්න ඔබට මුණ ගැහුණු අධ්‍යක්ෂවරු ඔබව හැසිරවීමේදී කොයිතරම් දක්ෂ වුණාද සහ මේ එක් එක් අධ්‍යක්ෂවරුන්ගේ විශේෂත්වය ඔබට කොයි විදිහටද දකින්න පුළුවන්කම් ලැබුණේ කියලා. දැන් රංජිත් පෙරේරා, සුගත පල්සනරත් යාපා වගේ අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබ ආරම්භ කරලා ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාටත් ඔබ වැඩ කරලා තිබෙනවා. එතකොට ධර්මසේන පතිරාජ එතකොට පතිරාජ ලෙස්තනද ගාමිනි ෆොන්සේකා, දැන් අපි කතා කරන එච්.ඩී. ප්‍රේමරත්න, මාචාර්ය සුනිල් ආරියරත්න, ඒ වගේම විශේෂයෙන් නිශාන්ත දල්විස් වගේ අධ්‍යක්ෂවරයෙක්, ධර්මසිරි ගමගේ වගේ අධ්‍යක්ෂවරයෙක්, මේ වගේ අධ්‍යක්ෂවරු ගණනාවක් යටතේ ඔබ වැඩ කළා තිබෙනවා. දැන් ඔබ තුළ ඉන්න රූපණ වේදියාව ස්මතු කිරීමේදී අධ්‍යක්ෂවරුන්ගේ කාර්යභාරය කොයි විදිහට දුන්නේ, කොයි වගේ ඇත් එක්කද වඩාත් පහසු වුණේ ඔබට ගනුදෙනු කිරීම? හැම අධ්‍යක්ෂකවරයෙක්ම බලාගෙන ඉන්නේ මම මොකක් හරි වෙනසක් කරයි කියලා රංගනේදී. ඒකේ නේ මම වෙනසක් කරන්නේ, මගේ හැතිරීම වෙනස්කම් තියෙනවනේ. දැන් පරිත්‍යාගය කරන වෙලාවේදී මට එච්.ඩී. ප්‍රේමරත් මහත්තයා කිව්වේ නෑ ලොරි එලිලා යන්න. ඒ මම එලිලා ගිහින් මම දන්නවා ඒක ස්කෝ කරනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ටිකක් අමාරු වැඩක්. ඒ වෙනකොට මම මගේ ළමා කොළු කාලේ මම ඒක කරලා තියෙනවා. ඉතින් මම ඒක ඒ වෙලාවේ මගේ වෙලාවන ලොරියක් ආව, ලොරි එලිලා ගියා. ඔබේ චරිතය අතර තියෙන අලුත් දේවල් ඔබට එකතු කිරීම ගැන අධ්‍යක්ෂකරුන් ගැටලුවක් නැහැ. ඒක මම කල්පනා කරලා කරන්නේ. මම දන්නවා ඒකට හානියක් වෙන්නේ නැහැ කියලා චිත්‍රපටියට. හානියක් නොවන විදිහට මම පාවිච්චි කරන්නේ. ඒක මට අධ්‍යක්ෂකෙන් තියෙන ඉඳන් මම ඒ විදිහට කරන්නේ. නායක දසක් ඒවා මනක් ඒවා කියන්න බැරි ඒවා තියෙනවා. ඉතින් එහෙම දේවලුත් වෙනවා. ඉතින් ඒවා ඒකට පතිලාවර මේවා පාවිච්චි කළා. ඒකෙන් මට නරකක් වුණේ නැහැ, හොඳක් වුණේ. අපේ සූදානම් අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක්, ඉතාම ජනප්‍රිය ගීතයක් අද සේපත් පොකුරට එකතු කරන්නේ.
එවෙමින් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හතවත මල්ලොවක් කළා හදවත මල්ලොවක් කළා ආදර දෙවෝලේ සිනහනින් සිත ඔබ වෙත කැඳවනවා සීතල මීදුම් පේනරා කටුටවටගෙන මාහිනවා කලක් වේමින් පිරුම් පුරා සෙසෙදින පිවිතුරු සිතක් සොයෝ හසර දිවා පෙතුම් පුරාගෙන ඔබ හමු හැබැමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හදවත මල්ලොවක් කළා අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක් අපි රස විඳින්න අපි අපේක්ෂා පිළිබඳව කතා කරා මේ ඒත් එකම මම දැනගන්න කැමති කලන්සුරුමත් ඔබට දැන් කලිනුත් මේක කිව්වා සාමාන්‍යයෙන් අපි පෙම්වතා කියනකොට රිදීතිරේ උස මහත ඒ වගේ අර ටිකක් වෙනස් විදිහේ ස්වරූපයක් තමයි හැම වෙලේම අපේක්ෂා කරන්නේ අපි දැකලා පුරුදු අපිට අපේ භාවිතයේ තියෙන එහෙම ප්‍රතිරූපයක් නමුත් අපේක්ෂා චිත්‍රපටයේ හරහා ඔබ පෙම්වතාගේ චරිතය නිරූපණය කරනකොට මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් ආකාරයට තමයි අපි දකින්නේ දැන් මේ විදිහේ සමාජයේ තුල යම් කිසි රාමුවක් ඇතුලේ ඉන්න පෙම්වතුන්ව දැකලා පුරුදු ප්‍රේක්ෂකාගාරයකට ඔබේ ස්වරූපේ කොයි විදිහටද ඒ කාලේ ගැලපුණේ මේකයි මෙතන අපේක්ෂාවේ චරිතය මගේ පුද්ගලික චරිතය මම කොට වුණත් මොකක් වුණත් කාටවත් වැඩක් නැහැ නේ ඒක මගේ ඇඳුම් බැලුම් කාටවත් වැඩක් නැහැ මගේ ඔළුවේ තියෙන අදිරක් ටික දැන් යනවනේ ඉතින් මම ඇඳුම් වලට සත පහක් වල ගණන් ගත්තේ නැහැ මගේ තියෙන අර නිර්මල ආදරේ ඒක තමයි මම ඉදිරිපත් කිරි නිර්මල ආදරේ ඉදිරිපත් කළා මම ඇඳුම් වලට කිසි තැනක මම මේක ඒක තමයි ඒ අපේක්ෂකේ තියෙන විශේෂම ලස්සන ඇඳුම් පළු දුන්නේ මේ මගේ ආදරේ මොකද කියන්නේ අර සිංහල වචනක් තියෙනවා හොඳ අලුත් හොඳ ආදරේ කියන්නේ මොකද අනේ වගේ එහෙම හොඳ ආදරයක් මගේ තිබ්බේ ඇඳුම් වලට මුකුත් ආද මම ඒ මම ගණන්ක ගත්තන පරම පවිත්‍ර ආදරයක් දැන් මේ හදවතේ තියෙන ආදරය ආදරයක් තිබ්බා ඊට පස්සේ පමණ තැඟුල් දීක අසරණත් උනා ඒක ඩැහ ගන්න ගොඩක් කටේ දඟලැව්වා මාලි වැඩ ඩැහ ගන්න ඒ වනාට ඒක මුනේ නැහැ ඉතින් මගේ කාර්ය හරියට ඉටු වුණා කියන එක තමයි මම කියන්නේ ඒක තමයි අපේක්ෂකේ තිබ්බේ විශේෂ ලක්ෂණේ ලක්ෂණ කියන්නේ මාල්නි මා ලොකු ලොකු තැනත්යක් නේ ලොකු පවුලක ලොකු මිනිස්සෙක් නේ මං අර උන්ක සත්‍යජු ගාපු නම් පෙට්‍රල් ගාපු කොල්ලෙක් නේ මම
ඉතින් මට ඒක ඉදිරිපත් කරන්න සිද්ධ වුණ අපේ පක්ෂයට අපේ 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 පන්තියට මේ අපිට තියෙන හයියක් කියන එක තමයි මම ඒක පෙන්වුවේ අපේක්ෂා මේකෙන් දැන් මම මේ අපේක්ෂා හි පෙම්වතාගේ චරිතයෙන් එන ඔබේ සැබෑ ජීවිතයේ ආදරය ගැන කතා කරන්න ඔබ ඔබේ ව්‍යාපාරේ පවත්වාගෙන යන කාලේ ඔබේ සාප්පුවට එනවා බොහෝ දෙනෙක් ඔබව දකින්න මේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් දක්ෂ නළුවෙක් කියලා රිදී තිරේ දකින්න මේ නළුවාගේ ප්‍රතිරූපේ බලන්න සමහර වෙලාවට සාප්පුවට ඇවිල්ලා යනවා මොනවත් නොගත්තත් ඔබව දැක බලා ගැනීමේ අරමුණි එක දවසක් බොහොම සුන්දර යුවතියන් තිදෙනෙක් එනවා සමරු සටහනක් ගන්න එතන හිටපු ලස්සනම ඇස් දෙක තියෙන සුන්දරම යුවතියගේ සමරු සටහන් පොත අමතක වෙලා යනවලු ඔබතුමා ළඟ සයිමන් නවගතේගේ මහත්යගේ නාට්‍යයක් කරන්න මම ඕගනයිස් කරලා තිබ්බා සෙන්ට් ඇන්තනිස් කෝලෙජ් එකේ. ඉතින් ඒක ටිකට් විකුණන්න මගේ සාප්පු ටිකට් විකුණන්නේ. ටිකට් විකුණන ළමයි කට්ටියක් ඇවිල්ලා ටිකට් ඉල්ලනකොට හත් දෙනෙක් ආවේ. පිටපස්සෙ හිටියා ටිකක් මහත සුදු කෙනෙක්. මම නිකන් ඇවර අරයාගේ නම මොකද්ද කියලා කිව්වා. පස්සේ අජන්ත කියලා කිව්වා. එච්චරයි. පස්සේ ටිකට් එක අරගෙන ගියා. පස්සේ ටිකට් එක අරගෙන ෆිල්ම් ප්ලේ එක බලලා භාගයක් බලලා ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා මට අපිට අපි ගෙදර යනවා අපිට යන්න ඕනේ ඉක්මනට ගෙදර යනවා කියලා කිව්වා. කියලා කිව්වා අපි ආ ඉස්කෝලේ ඉන්නේ නැහැ කියලා කිව්වා. මම කයයි කියලා කිව්වා. මම අපි යනවා විශ්වවිද්‍යාලයට කියලා කිව්වා. ආ මම කයින කමරේ යන්න කියලා කිව්වා. පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයට යනකොට මම ඒගොල්ලෝ ඉඳලා හිටලා අපි මගේ සාප්පුවට ළමයි එනෝනේ. එන්නේ කොහොමද නැත් ආවා. ඇවිල්ලා පස්සේ ඔටෝග්‍රාෆය ගෙනලා මට දුන්න මේක මොනවාරි ලියන්න කියලා. මං කිව්වා ඒක මං ලිව්වේ මෙච්චරයි. දෙකම වචනයක් කතා කරලා තිබ්බෙත් නෑ කලින්. ඒ වුණාට අරක දුන්න ඉඳා මං කිව්වා අපි දවසක් මුණ ගැහුණා වචන සුවල්පයක් හුමාර වුණා. මං හිතන්නේ ඒ වචන සුවල්පිය සදාතනිකයි කියලා. යටින් කලං කියලා ගාලා මගේ පින්තූරෙකුත් තලවලා කලං කියලා ගැව්වා. ඒ පින්තූර ඔක්කොම ඔටෝග්‍රාෆේ මං ගාව දැම් තියෙනවා. ඒ තමයි මගේ අජන්ත. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා පුතයි දුවලා දෙන්නයි. ඉතින් ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලයෙන් අස්සු වුණා. අසල මෛත්‍රික විවාහ වුණා. මෙහෙල අපි ගෑක් කරගෙන ඉල්ලා විවාහ වුණා. පස්සේ ව්‍යාපාර හැම කරගෙන යනවා. ඇය දැන් ඔබේ විවාහය ගැන ඇගේ ගෙදරින් දැනගන්නේ ඔබ විවාහ වුණ බවට පත්‍රයේ පළවුණු ශීර්ෂයකින්. ලංකා තිබේ කල් සිලුමිනේ හිටි දැන් ලංකා තිබේන ඊළඟ සිංහ කියලා පීබී ඊළඟ සිංහ පීබී ඊළඟ සිංහ මගේ කලේජ් එකේ අපි පන්ති කතත් අපි යා රස්සවට එනකම් අපි සාපෝට් එවිලා එන්න දෙනවා එතන මම පීබී මම කසදෙවදයක් කියලා කිව්වා කියලා කිව්වට නිකන් විසිරත් අහගත්තා ඉතින් මම දන්නේ මේ පත්‍රය දායි කියලා මෙන්න ඊළඟ සෝමාන බලපුවම් පත්‍රය දාලා මෙමයි මෙමයි කියලා. පත්‍රය දෙන්න පස්සේ සාමාන්‍ය ගුරුවරයෙක් මම අම්මලා එහෙම තාත්තා ගුරුවරයෙක් ඉතින් අම්මලා එහෙම පොත්පත් කියවන කට්ටියනේ මේක දැනගෙන ඉවිල්ලා ටික කලබල වුණා කලබල වෙනවනේ ඉතින් කලබල වෙනකොට දැන් ඕකේ කතාව කියන්න ගියොත් එහෙම මට ගෙදර ගියාම ඉන්නම් වෙන්නේ නැති ඕක පත්‍රේ බලලා ඉන්න ඒක නෙමෙයි මුනේ කොහොමරි කතා දෙක වෙනදලා ඊට පස්සේ අපි හොඳ ගයක් හදාගත්තා නෑ ඊට පස්සේ ඒක ආම් පච්චිලා මේව දැනගෙනවිල්ලා අපිට ඉඩමක් දෙන්න විශ්වවිද්‍යාලය ළඟම ඉඩමක් දීලා ගයක් හදාගන්න උදව් කරලා ඔක්කොම කරලා ගයක් හදාගෙන අපි දැන් ජීවත් වෙනවා මෙතන ඇය පින්දුරේ තාමත් එදා ඒ ආදරේ තාමත් ඒ විදිහමයි තාමත් ඇය ඉතාම විශාල කැපකිරීමක් කරනවා ඔබ වෙනුවෙන් සහ මේ යුග දිවියට ඇතුළත් වුණාට පස්සේ තාමත් ඔබේ ශක්තිය බාට පත්වන්නේ ඇය මම හිතනවා ඇය වාසනාවන්ත බිරිඳක් සහ ඔබ වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක් ඇය වගේ බිරිඳක් ලබන්න ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න අපි සූදානම් මේලඟ ගීතයට යමුවන්න මේ ගීතයත් විශේෂ චිත්‍රපට ගීතයක් චිත්‍රපටයේ වජිර අපි චිත්‍රපටයේ ගීතේ රස විඳිමු පසුව මේ සිනමා කෘතිය පිළිබඳව කතා කරමු
සොරමත්ම දැන් මේ ගීතයත් එක්ක ඔබ පාසල් නිල ඇඳුමත් ඇඳගෙන පාසලේ තනි වෙලා ඉන්න උදකලාව සිටින ජවනිකාව සිහිපත් වෙනවා අපිට ඒ විදිහේ මතක් වීමක් වෙනවා නම් ඔබට ඒ අතීතයේ කොයි විදිහට දැනෙනවද කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ කොහොමද වජිරා චිත්‍රපටයේ අත්දැකීම සහ ඒ දවස්වල ඒට ලැබුණු ප්‍රතිචාරය නදිකා තාම බහම ලස්සනට රංගපෑවා ඒ වගේ මමත් मट पुलवा हरी आसाई वजीर चित्रपट मगे रंग नहीं मम्म बल मट हरी दुख हितना दुख हितना दम रंग मम्म प्रवेश दशक मारक पमन काले ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ඉන්දියා සහ දකුණු ඉන්දියා රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ආభాෂය යම් ප්‍රමාණයකට ලැබිලා තිබුණු ආකාරය සහ ඔවුන් මේ සිනමා නිර්මාණ දැක්කට පස්සේ එයින් ලැබෙන ආభాෂේ අධ්‍යක්ීම් සහ ඒවා වලට තිබෙන ආසක්ත බව නිසා ඒ සමහර කාරණා තමන්ගේ වගේ දැනෙන පටන් ගන්නවා නමුත් ඔබතුමා ඇතුළු කීප දෙනෙක් අපි හඳුනා ගන්න ප්‍රංශ නවරැල්ලේ චිත්‍රපටවල ආభాෂය සහ ඒ චිත්‍රපට නැරඹීම සහ ඒ වකවානුව තුළ ජනප්‍රිය වුණු තවත් අංශයක් හැටියට
රණබුතුමා වඩාත් සටන්කාමි චිත්‍රපට විශේෂයෙන් බටහිර ගොපළු චිත්‍රපට වගේ චිත්‍රපටත් එක්ක තමන්ගේ රංගනයට අවශ්‍ය සමහර දෑ මේ වලින් ආභාෂය අරගෙන තිබෙනවාද කියලා සමහර තැනක අපිට හිතෙනවා. දැන් මේ කාලේ රංගන ශිල්පීන්ට බලපාපු මේ ආභාෂය නැත්තම් රීතීන් ඔබ කොයි විදිහට මේ කාලේ හඳුනාගත්තේ? මම මෙතනදී දැක්කා මාව සමාන කළා ගාමිණී වීරගම් මහත්මයා කියලා තිබ්බා මගේ පොතේ මගේ ජීවිත කතාව පොතක් තිබ්බා ඒ පොතේ එයා ලියලා තිබ්බා කලං කම්පයක් කළ තිබ්බා ජීන් පෝල් බෙල්මෙන්ඩෝ ෆ්‍රාන්ස් ඇක්ටර් වර්ල්ඩ් ක්ලාස් ඇක්ටර් එයාට මාව සමාන කරලා තිබ්බා නමුත් කලං සූර්ය කවදාකවත් जेन पॉल बेंडो के फिल्म देखा तीन धन्य इन्होंट कला धन्यत नाई कला मट सामान करके जेन पॉल बेलमेंडो वर्ल्ड क्लास एक्टर इतने रंग ने कला पेट तिब्ब के आप वेगम हत्या लेस हत्या के लिए मम मम जीन फिल्म हत्या की फिल्म मैं पास मैं देखा तीन और क्यूबागे बहुम नचुर एक्टर डी न्याल थे हत्या के लिए ना खला वह मट अभिमान खेल 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 संख्या मिनसु लक्ष संख्या गाना कलंग आदर कला एक 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 मटन में आदर के कलंग कला नट කලම් මට අභිමානයක් කියලා එන්නේ වගේ ගොඩක් දේවල් කියලා තිබ්බා. එතකොට අපේ ජෝමෙන් ගාමිණී වොන්සක මහත්තයා කිව්වා ඉස් අ හරි තෙස්පියන් ඇක්ටර් එන්නේ හරි විරල නළුවෙක් කිව්වා. විරල නළුවෙක් කියලා කිව්වා කියලා වගේ මට හරි ආදරෙන් 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 හිටපු කලාකරුවෙක් තමයි गामी वंश का महत्व तू मगे चित्रपट मैं की पे रंग पे ये वगे मैं मट उदा गोड़ा सागर मेद चित्रपट बेड वोट मैं महानूर दी महत्या गोड़ा उदा के किसी मुद्रा मैं गिने කරාටි ප්‍රගුණ කරලා තියෙනවා බොක්සින් ක්‍රීඩාවෙත් කොහොම දක්ෂයෙක් ඊළඟට මල්ලල ක්‍රීඩා වලටත් ඔබ දක්ෂයෙක් මේ ක්‍රීඩාවන් හැටියට ඔබ ප්‍රගුණ කරපු දේවල්ද නැත්නම් වෘත්තියක් හැටියට අනාගතයේදී යමක් කරන්න අපේක්ෂාවෙන් ඔබ ප්‍රගුණ කළ දේවල්ද වෘත්තියක් හැටියට අනාගත අපේක්ෂාවක් තියාගෙන කරපු දේවල්ද නැත්නම් ඉස්සරහට රැකියාවක් හැටියට කරන්න උනොත් කියලා තෝරගත්තේවද නැත්නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම හිටියේ ධර්ම විද්‍යාලේ මහනුවර ඉතින් මම පල්ලේ ඉස්කෝලේ ඉඳලා උඩ ඉස්කෝලේට ගිය පස්සේ මට එකපාරට तेन आम अपने लोकेट गया करना मिनसु रामे पास मट इतना पिंट पिटे नहीं गला पास इस पटांग बॉक्कर बॉक्सिंग कर पटांग पास मिंदेला दुआंड पुट पटांग दुआंड पटांग पास ये पर कैरेटिंग कर पटांग कैरेटिंग कर लुमारी मैंकोले क्रीडी के कुना इला बॉक्सिंग क्रीडी के कुना इला इतने अध्यापन इतर उनांदू दी वैडिया उनांदू दी सेल्टे चाल पास अंतिर समय मैं तेरने अध्यापन नयान के नीक इट पास मैं अध्यापन इकन गुड़ा महंत मैं इस उना इट पास इतकोट मगे इतकोट स्कूल अस्सेनोत्म समय तात के तन तुण इट पास कुमारी इट पास मैं जीवित मैं मूड दिन सिद्धि प्रश्न मूड सिद्ध होना तन जीवत सिद्ध होना एक एक मट एवं मैं गणांगे मट मट इंट चना तीन खंड के ये मैं किसी दे गणांगे मम धैर्य मत समाज मीसमट आदर विजय कुमार तुंग खेलखीन पुद्गल चारित यहाँ अतिजात मित्र ख्याट ओब
සමග ජීවිතය බෙදාගත්තේ කොයි විදියටද? විජේ කුමාර් තුංග කියන්නේ මට ඇත්ත මේ අවංකම කියනවා නම් මට ඒ වගේ පුද්ගලෙක් අද වෙනක හම්බෙලා නැහැ. කවදාකවත් හම්බෙලා නැහැ. විජේ කුමාර් ආදරයක් තිබ්බට මම ඉතර නෝරේ ඉඳලා එනකොට මම දුර පළතුරු දූරියන් අඹ රාමය ඔක්කොම මම කාර් එක දාගෙන ඇවිල්ලා විජේලා ගෙදරට දෙනවා ඔක්කොම කරනවා. ඒකම තව විජේ මංගුනේ අම්මගෙන් ගුටි කාලක් තියෙනවා. අපි අපි මේ විජේ අපිට උදව් කරන්න ගිහිල්ලා වෙච්ච දේ සීදුවේ. ඉතින් ඒකම විජේ කුමාරතුංග තමයි මගේ මගේ පොඩි දුව හම්බ වුණාම අපි ගෙදරට ඇවිල්ලා වඩාගෙන ඇව්වා නම් මොකද්ද කියලා. මං කව තව නමක් දැම්මේ නෑ ලායන්නේ නම තියනවා කිව්වා. ලායන්නේ මේකට දාපන් ලාලිත්‍ය කියලා කිව්වා. පස්සේ අපි ඒ නම දැම්මේ ලාලිත්‍ය කියලා පොඩි දුව. දැන් පොඩි දුව ලොකුයි. ඉතින් ඒකක් අන්තික ඒ කාලේ චන්ද්‍රා චන්දිකා කුමාරතුංග මැතිණියත් එක්ක විජේ සම්බන්ධකම් තියලා පෞල් ජීවිතය ගත කරන කාලේ මම ඉතින් නිතරම එහාට යනවා එනවා. ඉතින් එකම හදිසිය තමයි විජේ නැතු වුණේ. මම විජේ මහත්තයාගේ ගෙදර නෑ විජේ මහත්තයා නැති වෙනවත් එක්කම මට ආරංචි ආවා. ආරංචි මෙම කියලා. ඊට පස්සේ මම සාප්පි හිටියේ. ඊට පස්සේ මම ටවුමට ආවා ඇවිල්ලා මයිනර් කාර් එකක් ටැක්සි එකක් අරගෙන මල්ලගෙදරට ආවා. කිට්ටුවෙන් දැබ්බෑ පස්සේ කොමල් මල්ලගෙදරට මම හිටියේ. මම දවස් පහක් හිටියා කොළඹ. ඒ කාර් එකේ ඒ කාර් ඩ්‍රයිවරුත් මත් එක්කම හිටියේ. අපි කෑවෙත් නැතුව පස්සේ ජයතිස්ස මගේ ළඟට මුදල් මේ අපේ විජේගේ ඩ්‍රයිවර් කෙනෙක්ට පොඩි කොල් ළමේ වයස 34යි. මගෙන් ඉල්ලුවා ගෑස් කෑන් එකක් මට දෙන්න කළම් මැත්තේක. මම මට කෑන් එකක් නැහැ මොකටද කියලා. පොඩි වැඩකට තියෙනවා කියලා මෙන්න ටිකක් කෑනට ගෑස් කෑන් එකක් අරන් ඇවිල්ලා හලාගත්තා මූනේ ඕලුයි. හලාගෙන ඉල්ලා ගිනි තියාගත්තා. වයස 34යි ජයතිස්ස නම පිට්ටුනවා. කාටත් ළඟට යන්නත් බෑ මොකුත් බෑ. ඒ වගේ දේවල් සිද්ධ වුණා. විජේ කුමාරතුංගයන් අපෙන් වියෝවීම අපිට අමහිරි අත්දැකීමක්. නමුත් එතුමා තමන්ගේ ජීවිත කාලය තුළ ලාංකීය සිනමා වංශයේ කලාකරුවෙක් හැටියට එතුමා අපට දායාද කරලා ගියපු දේවල් තව අවුරුදු සිය ගණනක් ඉදිරියට කතා කරන්න පුළුවන් තරමේ දේවල්. ඒ නිසා තමයි අපි මේ සමීපතමයන් ඇසුරේ එතුමාගෙන් ලැබිච්ච ආශිර්වාදයේ එතුමා කොයි විදිහටද මේ යහළුවත් එක්ක එකට එකතු වෙලා ඔවුන්ගේ ඔහුගේ වගේම ඔවුන්ගේ ජීවිතයත් වඩාත් ලස්සන කරගත්තේ කියන කාරණාවයි ස්මතු කරන්නේ. අනුපමා චිත්‍රපටයට යන සූදානම් වෙන්නේ එතනදී විජය කුමාරතුංගයන්ට රාජකිරුළ පළඳවන්න කිරුළ අරගෙන එන්නෙත් ඔබ. ඒ තරම් මේ අපූර්වත්වයක් මේ සිනමා කෘතිය තුළ දකින්නට ලැබෙනවා. එහි ඔබගේ රංගනයත් ඒ කියන්නේ නර්තනයත් කලන්සූරිය මහත්මයා කාගෙත් අවධානයට ලක්වෙච්ච නර්තනයක් කියලා අපිට මතු කරන්න පුළුවනි. අපි අනුපමා චිත්‍රපටයට යමු. රාජ කිරුළු පළඳා රජ්ජුරුවෝ රටේ හැමට ඉරේ හඳ එළිය ගෙනෙන රජ්ජුරුවෝ චිරසටෝටුනු පල මංගල්ලි ජයපානි මත්වන්නේ රාජ කිරුළු පළඳා රජ්ජුරුවෝ රටේ හැමට ඉරේ හඳ එළිය ගෙනෙන රජ්ජුරුවෝ චිරසටෝටුනු පල මංගල්ලි ජයපානි මත්වන්නේ එක
ඔබට එකට සිටිනවා රාජ කිරුළු පළඳා පුරජුරු රටේ හැමත ඉරියන්දි එළිය ගෙනෙන රජුරු සිරසට ඔටුනු පළඳ මංගල්‍ය ජයපානි පත්වන්නේ පාවට නෑ උඩු වියනක් කියමුතුනට නෑ අපිට මිතුරන් මිස ඉච්ඡාව නෑ දැයින්න පයට පාවට නෑ උඩු වියනක් කියමුතුනට නෑ අපිට මිතුරන් මිස ඉච්ඡාව නෑ දැයින්න අපි විතරයි අපිට සිටින්නේ මිය යනදාට මියන්නේ රාජ කිරුළු පළඳා පුරජුරු කලසර මහත්මයා චරිතාංග නළුවෙක් හැටියට ඔබේ විශිෂ්ටත්වය නිරූපණය වන සිනමා කෘතීන් පිළිබඳව කතා කරත් අපිට සිහිපත් වෙනවා අපේක්ෂා. එතකොට බඹරුව ඇවිත් පරිත්‍යාගයේ සිංහබාහු වජිරා යසේසුරු රැජින විශේෂයෙන් පූජා පොඩි විජේ වගේ චිත්‍රපටවල මේ විශිෂ්ටත්වය අපි දකිනවා. දැන් ඔබතුමාට පිටපතක් ලැබුණහම ඔබ කොයි විදිහටද ඒ පිටපත තුළ ඔබේ චරිතයට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා පෙළඹෙන්නේ? එතකොට මේ පිටපත හැම පිටපතකටම ඔබ එකඟ වෙනවද, නැතිනම් මේ නළුවෙක් හැටියට ගියපු කාලය තුළ ප්‍රතික්ෂේප කරපු පිටපත් තිබුණාද? නෑ, මම පිටපත මම කියවනවා දෙපර තුන් පාරක් මම කියවලා මම අධ්‍යක්ෂකතුමාගෙන් අහනවා මේකේ තියෙනවා පොඩි පොඩි මගේ මේකෙන් පොඩි වෙනස් කිරීමක් කරන්නද කියන එක. මම මොනවද වෙනස් කරන්න තියෙන කලන් සූරි කියලා මම කියවා මෙහෙමයි, මට ගෙදර යන්න බෑ, ඒක තියෙන ගෙදර යන්න බෑ කියලා. මම කියන්නේ මෙහෙමයි, මට යන්න කියන එකට මට මම ගෙදර යන්න බෑ කියලා කියන්නේද? මන්ට මතක ගන්නවා ආකමන්න එක්කලා ඒක තේරුම එකයිනේ. ආ එහෙම අනිත් ඒ වගේ ප්‍රශ්න ආපුවා මම එහෙම කරනවා කළා. මම අතිරේක වචන ටිකක් භාවිතා කරන්න අවශ්‍ය තියෙනවා නම් මම එතුමගෙන් අහනවා. දැන් දෙමුතුමුතු චිත්‍රපටය කරද්දි ඒක එන්ඩකේදී මුණසිංහ මහත්තයාගේ මං ඇහුවා, මුණසිංහ මහත්තයා මේකේ ඩයලොග් එකක් තියෙනවා, එයා කක්කොත් වෙනස් කරන්න දුන්නේ ඩයලොග් එකක් තියෙනවා, මං ඒක මම මේ විදිහට කියන්නද කියලා ඇහුවා. ඒ පාර කොයි විදිහටද කියන්නේ කියලා කිව්වා. පස්සේ මං කිව්වා මේ කිව්වා ජයසෙනගේ චරිතේ ජයසෙන චරිතේ දිසාපති මට කියනවා ජයසෙන ඔයා මහා පුදුමාකාර චරිතයක් කියලා මට කියනවා. කියනකොට මම කිව්වා මම මෙහෙම කියන්නද කියලා ඇහුවා. මම කිව්වා පුදුමාකාර පුදුමයක් කියලා හිතන්නේ පස්ස මගේ ඉස්කෝලේ තේමා පාඩේ අත්තයි අත්තනෝ නාතු මං එහෙම කියන්නද කියලා මුනිසිංහ මහත්තයෙන් ඇහුවා. මට මුනිසිංහ මහත්තයා කිව්වා කමන්නේ එහෙම කියන්න කියලා කිව්වා. කමන්නේ එකට කිව්වට කමන්නේ කියලා කිව්වා. අන්න ඒ වගේ මං අධ්‍යක්ෂකතුමාගෙන් එහෙම අහනවා. ඔබතුමා සිහිපත් කරේ දිමුතුමුතු ටෙලිනාට්‍ය ඩිබි නිහාසිංහ මහත්මයා. ඔව්. ඒකෙත් මම මට හොඳ චරිතයක් වුණා. ඒ වගේ මට සම්මාන කීපයක් හම්බුණා. දැන් අපි මේ වෙනකම් සිනමා පිළිබඳව කතා කරේ ඔබතුමා රංගන දායකත්වයේ ලබා දුන්නු සසිනමා උතුල ඔබේ ප්‍රතිරූපේ. අපි ටෙලිනාට්‍ය පැත්තට එනකොට ඔබ ඉතාම වාසනාවන්ත නළුවෙක් බවට පත් වෙන ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය වන ටෙලිනාට්‍යයේ දිමුතුමුතු නාට්‍ය ඩී.බී. නිහාල්සිංහ මහත්මයා අති දක්ෂ ප්‍රවීණයෙක් සිනමාව තුලත් මේ අපි හඳුනා ගන්න.
එතුමා පළමුවෙන්ම නිර්මාණය කරන ලද දිමුතුමුතු නාට්‍ය ඔබට ලැබෙන්නේ වෙනස්මාකාරයේ විශේෂම චරිතයක් ජයසේන කියන චරිතය. ඔබට එවකට ජනතාවගේ ජනප්‍රසාදයේ ඉහළින්ම දිනා ගන්න අවස්ථාව ලැබෙනවා මේ ටෙලි නාට්‍යයත් එක්ක. දැන් සිනමාවේ ඉඳලා ටෙලි නාට්‍යයට ආපහුම ලංකාවේ පළවෙනි නිෂ්පාදනයට දායක වීම කොයි වගේ අත්දැකීමක් වුණාද ඒ කාලේ හැටියට? දැන් නම් අපිට ටෙලි නාට්‍ය කියන එක බොහොම සමීපයි. නමුත් ඒ කාලේ මේක අලුත් අත්දැකීම. මට ඉස්සෙල්ලා अभी निहसिंह मत माव कैंदोल मैत्रिक साकला पै दिखक तिलव कला मेकाय सिनेमा विनय रूपाने विनय रूपाने सिनेमा विन चाटी तरंग पहादुका नाट पड़ी सीमित प्रमाण तीरने रंगने भूम शिव कल युत अणतिक मैं प्रेक्षक आगे हदवत दिनागंध गुरा दुर्ट बलपाने डायलॉग में हैंगीम की लगी हुआ कि इंदा मंदानो कलांडे का करना पुलुह में की लो इंदा मंगे का कलांडे की ला देना की ला मटे अतो से मंग टेली नाट्य निर्माणे पीले बंदे इतरक ने में रूप में चित्रपटी राम निर्माणे टपावा मटे गुड़ा दायक ने डीपी निहाल सिंह महत्या आवासना नतुना वगे मेम तुम नाट्य बालपु हेम के अदत्म आदरी करना अगे करना मंगारी वासनावंत ये मंगारी वासनावंत मनुष्य एक कबर नौकी ममदान मंग वासनावंत मनु लंका मेका වැඩි රූපවාහිනිය ගෙවල් වල තිබ්බේ නැහැ. දැන් අපි ගෙදර වුණත් ගමේ රූපවාහිනිය තිබ්බේ අපි ගෙදර ඉස්සව කීප දෙනෙක් එක දෙක තිබ්බා. ඉතින් වුණ සන ගමේ මිනිස්සු කොහොම කියලා නැටි බැලුවා. ඒ බලපුවට අතවසේ මේ වගේ නිර්මාණයක් අද බිහි වෙනවා නම් කොච්චර දෙයිද අපේ අවසනමට මෙහෙලින් මහත නැතු වුණා. නැත්තම් තුමා හිටියනම් අපිට බලා ගන්න තිබ්බා. ඔබට මේ නාට්‍යයේ තිබුණු ජනප්‍රියත්වයත් එක්ක ලංකාදීප පුවත්පත් සංවිධානය කළ විජේ රූපවාහිනී සම්මාන වලදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබෙන්නේ මේ නිර්මාණයත් එක්ක. දැන් කලන්සර මහත්මයා මේ ඊට පස්සේ කොහොමද ටෙලි නාට්‍ය අපි ඒක ගැන මතක් කරමු. ඊට පස්සේ කොහොමද ඔබතුමාගේ ටෙලි නාට්‍ය ප්‍රවේශය? අපේ රොඩ්නි මිතාරණ පතිරණ මහත්මයා ටෙලි නාට්‍යයක් කියලා හතේ වසම කියලා. ඉතින් ඒක ආදරය දිනගත මිනිසුන්ගෙන් ඒක නෑ පොඩි ටෙලි නාට්‍යයක්. एक मैं निहशांत डियालिस महत्या गे चित्रपटी मंग हतरातेरुआ ताक्ष कलाकार तुम्हें लग दी व्यपत्ना नतुना तुम्हें निर्माणक मम कला टेलनाट्य पास मन टेलनाट्य मत कर हेतु देखे मन तेरे नव नाविको तेरे कर नाविको हरी दक्षलाम इन ये अतर अड़ गोड़ा अड़पड़ तीन कटे एक गैबे तेन ऐतने से सत्तर අපිට ඒ ගැනත් කාලේ තිබෙනවා ඉදිරියට මදක් හෝ අදහසක් ප්‍රකාශ කරන්න ඔබට මම ස්මතු කරපු කාර්යනේ. ඊළඟ ගීතයට යොමුනට සූදානම් වන්නේ අපි අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක් මීට පෙර අතට සටහනට එකතු කරා. අපේක්ෂා චිත්‍රපටයේ තවත් ගීතයක් අරසටහනට එකතු කරන්න සූදානම් වෙන මොහොත චිත්‍රපටයේ මේ ගීත දෙකක් තෝරා ගැනීමත් එක්ක මට මතක් කරන්න හිතුණා ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ අපූර්ව තනු නිර්මාණ වලින් සුපෝෂණය වෙච්ච මේ චිත්‍රපටයේ හැම ගීතයක්ම අදටත් ඉතාම ජනප්‍රියයි. ගීත මතක් කරොතින් සනකෙලියේ සඳේලිය ගීතය, ඔකන්ද වෙලා සිට ඔකන්ද වෙලා ගීතය, සඳතනි වෙලා අපි මේ ළඟට වැඩසටහනට එකතු කරන ගීතය, සොඳුරු ලොවට මල් වැහැලා, රෑ සීතල යාසා ගලයි සහ ඊට කලින් අපි කලක් ඇවෑමෙන් ගීතය ඔබට රස විඳින්න අවස්ථාව උදා කර දුන්නා. මේ හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය චිත්‍රපටයේ ආදායම් වාර්තා තියන්නත් එක්ක අතකින් ඉවහල් වුණා. මේ අති විශිෂ්ට සහ වඩාත් සාර්ථකුණු සිනමා නිර්මාණයක් හැටියටයි අපේක්ෂා චිත්‍රපටය අප හඳුනාගන්නේ මෙතුමා පෙම්වතාගේ චරිතය නිරූපණය කරන්නට යෙදුණු. අපේ අපේක්ෂා යලිතතාවක් සීපත් පුකුරට එකතු කරන්නේ මේ විදිහට. उत्तरा गेलू
සඟුලක් අද දියනිලා දැන් මේම ගත්තොත් සාමාන්‍යයෙන් අපේ දකින්න රංගන ශිල්පීන් ශිල්පිනියන් විචාරක සම්භාවනාවට ජනතා ආකර්ෂණයට සම්මාන වලට පාත්‍ර වෙන්නේ ගොඩාක් විට චිත්‍රපට 80ක් 90ක් 100ක් 150ක් වගේ ප්‍රමාණයක් කරලා තියෙනවා ගොඩක් විට අපේ දේශීය නළු නිළියන් ගත්තහම නමුත් ඔබතුමා ගත්තහම 40ක් විතර වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණම සිනමා ජීවිතය තුළ ඔබ දායකත්වය ලබා දීලා තිබෙන නිර්මාණ ප්‍රමාණය හැබැයි අනෙක් 100ක් 150ක් වගේ චිත්‍රපට වලට රංගන දායකත්වය ලබා දුන්නු ශිල්පීන් ශිල්පිනියන් තරමටම ඔබ සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා විචාරක සම්මාන ජනාධිපති සම්මාන OCIC සම්මාන මේ වගේ හැම සම්මානයකටම සහ ආවජීව සම්මාන මේ අනාදී සම්මාන හැම සම්මානයකින්ම ඔබ පිදුම් ලැබූ රංගන ශිල්පියෙක් මොකද්ද මේ රහස සීමිත ප්‍රමාණයක් තුළ ඔබේ අසීමිත හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම ඇත්ත වශයෙන්ම මේ සම්මාන ලබන්න ප්‍රධාන හේතුව මගේ ජීවිතේ ඔය සම්මාන ලබන්න ඔක්කොම හේතු පාට මගේ ජීවිතය ඇතුළේ තිබ්බ තවත් තියෙනවා मंगेवा बहुम सुरक्षित पावच्यक टेमपत्कर पावच्य मट अत्यवश्य मट अंडपूल अंगे अंडन तीन तंग मट अंडपूल अंगे
ඒවා මං ඇතුළු කරගෙන තියාගෙන ඉන්නේ මේ බැංකුවක තියෙනවා වගේ. සන්තෝෂ වෙන්නත් එහෙමයි. ඒ වගේ අත්දැකීම් මට ගොඩක් තියෙනවා. එකක් මං කැ මං මං ඇත්තටම මම ගොඩාක් දුක් විඳපු මිනිස්සෙක්. ඒ වගේම හරි සප්ප සන්තෝෂවත් මිනිස්සෙක්. ඒ වගේම කලබලකාර මිනිස්සෙක්. ඒ හැම එකක්ම මගේ ඇඟේ තියෙනවා. ඉතින් මගේ මං දුක් වෙච්ච කාරණා කිව්වොත් එහෙම මම හිතන්නේ දුවට කඳුළුත් පෙති. මං ඒවා කියන්න කැමති නෑ. ඒ මගේ බැංකුවේ ඒවා තියාගෙන ඉන්නේ. ඒව තමයි මම ඔය රංගනේට පාවිච්චි කරන්නේ. සන්තෝෂ වෙන වෙලාවටත් මම පාවිච්චි කරන්නේ මම සන්තෝෂ වුණු ඒවා ගැන. ඉතින් ඒ හින්දා මම පුදුම වෙනවා මම සන්තෝෂ වෙනවා මං අංග සම්පූර්ණ මිනිස්සෙක් කියන එක. ඒ කියන්නේ මම දුක් වින්දා සැප වින්දා සල්ලි නැතු හිටියා සල්ලි හම්බ කෙරුවා හොඳ ජීවිතයක් ගත කෙරුවා ඒ ඔක්කොම මගේ ඇඟේ තියෙනවා හොඳ දරුවෝ හැදුවා හොඳ පියා හොඳ ඉබියා හොඳ කාන්තාවක් මං මගේ ගාව ඉන්නවා මාව මගේ රකින්න ඉන්නවා ඉතින් ඒ වගේ මං ඇත්තටම මං හරි පොසත් ඔබතුමාගේ ජීවන අත්දැකීම ඔය ඔබතුමා පැහැදිලි කරන්නේ. නමුත් ඔබතුමාට කිසිම දෙයක් නැතුව අතේ පිච්චියක් නැතුව හරියටම කියනවා නම් ගොඩනැගිච්ච මිනිස්සෙක් ඔබතුමා. ඒක මේ නළුවෙක් හැටියට රූපණවේදියෙක් හැටියට නෙමෙයි. නමුත් ඔබ පෞද්ගලිකව අමරසිරි කලන්සූරිය කියන පුද්ගල චරිතය පෞරුෂය ගොඩනැගෙන්නේ එහෙමයි. නුවරඑළියට ගිහිල්ලා අතේ තිබුණු රුපියල් 60කට කලිසම් හතරක් ගෙනල්ලා ඒක මහනුවරදී විකුණලා තමයි ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එහෙම ආරම්භ කරපු ව්‍යාපාරය ඊට පසු කාලීනව මම හම්බ කරපු මුදල් වලට මොනවද මං කරන්නේ මං කොහොමද මේවා වියදම් කරන්නේ කියලා හිතාගන්න බැරි ආකාරයට ඔබට ධනෙ උපයන්න පුළුවන්කම ලැබුණා. ඔබතුමා කලින් වතාවකදී මට කිව්වා උත්සාහය තියෙනවා නම් ජීවිතේ කිසිම දෙයක් අපිට අමතක වෙන්නේ නැහැ. එමත් අපිට නොලැබි තිබෙන්නේ නැහැ. හැමදේම ලැබෙනවා කියලා. මං කැමති ඒ කාරණයත් ඔබතුමාට දැනෙන විදිහට විග්‍රහ කරනවා නම් මේක. තව එකක් මගේ ගුරුවරයෙක් මට දීපු දෙයක් තමයි ඔබට පුළුවන් නම් කෙනෙකුට ගරු කරන්න ඔබට පුළුවන් අණ කරන්න ඒක කිව්වේ if you know how to obey you already know how to come on මගේ ඔටෝග්‍රාෆි එකේදීලා දෙන්නේ මිස අමරනායක එල් බී කර්නල් අමරනායක ඉතින් ඒක තමයි මම මට පුළුවන් මං හරියට මිනිස්සුන්ට ගරු කරනවා කවදාකවත් මම ඔබ මම නිකන් අපගේ යාළුවන්ට ඔබ කිව්වට මම කවදාකවත් මං හරි ආදරේ ජනතාවට මිනිසුන්ට ආදරේ මිනිස්සු මට ආදරේ ඒකයි ඉතින් ඒකලම් කවදාකවත් මගේ ඉදිරිපිට වැරදි කරන්නේ නැහැ හේතුව මම හිතන්නේ මං අර ආදරය කරන හින්දා වෙන්න ඇති පුංචිම තැනකින් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක මහා දැවැන්ත අත්පුතර විහිදුණු ව්‍යාපාරයක් දක්වා ව්‍යාපාරයක් අරගෙන යනවා සිනමාවට ප්‍රවේශ වෙලා පළමු සිනමා නිර්මාණයේ දෙවන තෙවන සිනමා නිර්මාණයේ යනකොටම සම්මානයට පාත්‍ර වෙලා සිනමා කෘතීන් අලලා සිනමා කෘතීන් එක මහා ප්‍රතාපවත් ප්‍රතිභාපූර්ණ රංග වේදිකාවක් බවට මුළු රටට ලෝකයට පසක් කරනවා සුන්දර විවාහ ජීවිතයක් ගත කරමින් බොහොම ආදරණීය බිරිඳක් එක්ක ආදරණීය දරු පැටව තුන්දෙනෙක් එක්ක පෞද්ගලික ජීවිතයේත් සියලුම ජයග්‍රහණ ලැබමින් සාර්ථක වෙනවා මේවා මේ විදිහට පවත්වගෙන යන කලන්සූරි මහත්මයා හැම කෙනෙකුටම බෑ කොතන හරි යම්කිසි තැනක කඩාවැටීම් තිබෙනවා නමුත් ඔබ ඒ සියල්ලම ජයග්‍රහණය කරනවා කලන්සූරි මහත්මයා වැඩසටහනේ අවසන් අදියරේ ඉන්නේ අපි අවසාන වශයෙන් තෝරගන්න ගීත දෙකම ඉතාම සංවේදී සහ විශේෂම නිර්මාණ දෙකකින් අප තෝරාගන්නා ලද ගීත දෙකක් අපි මුලින්ම යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතයට යොමු වන සූදානම් වෙන්නේ කඳුළු දකින්නදා සුර නොවසිට
කලසොරි මහත්මයා අම්මාවරුනේ කියන ගීතය තුල ඔබත් සංවේදී වන අයරු මම දැක්ක. මම කැමති යසසිරි චිත්‍රපටයේ මේ ගීතය සහ ඒ චිත්‍රපටය පිළිබඳව කෙටි සටහනක් එකතු කරනවා නම් මේ වෙලාවේ. ඒ චිත්‍රපටිය පටන් ගන්න ගාම මම ස්ක්‍රිප්ට් එක කියලා ඉන්න ගාම මට මතක්ුනේ මගේ අම්මා. දැන් මගේ අම්මා වෙනුවෙන් මම महाविशाल महंस्यकूनज गमगे महत्य हिटे नकियाई मगुड़ा महंस्यु न चित्रपटी रंगपा रंगपाल अम्म वेणुवे मटकर मंगुड़ा काल ने अम्म ने तुन्ने अम्म वेणुवे मंग अम्मटक पूजा से तमें मंगे चित्रपटी रंगपेवे पवन तेल मट आडंड सिद्ध होना तेजी एना मम अम्म वेणुन तमो चित्रपट के केरला मट सम्मान हमने सम्मान मंग तम अहिंकर तीर तीन मट सरस जनाधिपति सरस सम्मान देख भावपुर अम्म वेणुवें मम अतवे मम सतोषन मंग अम्म वेणु मट मेहमत कर लभिचे पील बंद खेरा तम हितिता हित अग्नि मट मत के ना अम्म पे अम्म नतीरा विधि हतर है आलते विधि हरी लसन पिंदूर तिब्ब गिदर गिनी तिब्बी बेला गिनी गिनी गेला पिंजूर पिंतुना अम्म के मंगोड़ मग अम्मे महत्तर क्यों अम्म अम्म भी मम्मी गीत पटी कर खेला खेला मम सतोष ना एक हम गु सम्मान मट कम तक या चित्रपटी अम्मा सिंधु सिंधु को कार्य के हर मुखे हर ऐन मंग आगन नवत्तर आगन इन्नो गिद्रिया तीटगन आगन इन्नो तेवन मनोकर मट अत मट हरी 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 आदर सिंधु सीमित संपत्ति असीमित निर्माणशील निर्माण भीकरे उबुतमे युगे निर्माण करना असीमित संपत्ति बिना नमूत निर्माणात्मक हकियावन सीमा सहित विलाकियाल वर्तमान निर्माण दखन अपेना उबुतम मुखद मेघन तेना अदहस मेक हदन पुलवा हरवन पुलवा निर्माण करवा हिंगद नेतना निर्माण कलवाण अवस्थावन गमगे महत्य वे महत्य अदास अम्मावर अंत तब एक सिंधु अतीन एक आपुआम कंदूल हेले एक पूजा चित्रपटी सिंधु ये वे देवा के लिए हितान दबे इसराट ऐके अम्मट आदरे न तातर आदर सहोदर के संबंध काम कुछ तत्ती आदर बेटी हरी कनगाट गमी परसर मे कटे मीजे पील बद हरी हरी दुख जन सामज जन रट इधन आरोप हदीच मे तरण परपुर धने अम्मवर पियवर जन अटर हित ये मितान बेला मेघल वेड वेडी हितान बेला चिंत तम निर्माण बीहन अड़ू अभी मे चित्रपट गीते समाप्ति पत्कर सुधारे कलंसूर महात्म मे पूजा चित्रपटे तो रंगने सदा सम्मान पात्र पूजा चित्रपटे पूजा चित्रपट लंका इतम दक्ष मल्लुटी तोरगन तम चित्रपट निर्माण के चित्रपट निर्माण कर मट सिद्ध नमगे मट तात सिद्धू नुता गाते करता कथा कथा थिंग मंकी पुतालट दूलट बलांड ताता विंदे वेदना पुता अवस्था चल हिता वगेम मम्मद पूर्व पिनाकर मट तात विन मट विशाल लोक सम्मान की खबर मे निर्माण मे मैं मम्म मंग एक तर मंगड़ी पोसत मम्म विन मम्मा
අම්මට පූජා කෙරුවා මේ තාත්තා වෙනු සම්මාන අම්මාන එකක් නෙමෙයි කීපය මම පූජා කරලා තියෙනවා ඒක මං හරි පොසත් මිනිස්සෙක් කියන්නේ මේ තමයි එතුමාගේ නිර්මාණකාරය සහ ඔබ සමහර විටක හඳුනා නොගත් අමරසිරි කලන්සූරියන් හම් ප්‍රතාපවත් පෞරුෂත්වය කලන්සූරිය මැතිතුමනි මේතා කලාකරුවෙක් හැටියට ඔබ ඉෂ්ට කරන ලද මෙහෙවරට අපි ගෞරව ප්‍රණාමයෙන් සිහිපත් පොකුර පූජා කරන්නේ මොකද ඒ තරම් විශිෂ්ට කාර්යභාරයක් කලාකරුවෙක් හැටියට ප්‍රතිභාපූර්ණ රූපණ වේදිකාවක් හැටියට ඔබ ඉෂ්ට කරලා තිබෙන නිසා අනෙක් අතින් ජීවිතේ ජය ගන්න අමාරුයි කියලා කරදර බාධක හමුවේ Tamanගේ ජීවිතේ අත්හරින සෑම සියලු මිනිසෙකුටම ඔබ ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජය ගන්න බැරි දෙයක් නැහැ කියලා. අන්න ඒ මනුෂ්‍යත්වයට සහ ඒ මානුෂ්‍ය ගුණයටත් අපි ගරු කරනවා. බොහොම ස්තුතියි අද වැඩසටහන සහභාගී වුණාට සහ මේ සීලම කාර්යභාරයන් ඉෂ්ට කරාට. ඔබතුමාට චිරං ජයතු නිදුක් නිරෝගී දීර්ඝාෂ ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් අපේ හිතවල විරාජමාන වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවත් එක්ක. කාගෙත් හදවතේ රැඳුණු ගීතයකින් අදට සමාප්තිය ලැබෙන සතියේදී ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් බුදු බව ලබනා පියවරුණට පූජා මේ ගීතය ඔබට සුබ දවසක් ससर गेवेन तुरु दरुवन
රකිනා බුදු බව ලබනා